ඔබ බලන්නකො ගිනිකොන දිසාවේ කාගේ හරි ගෙදරක ගේට්ටුවක් හෝ දොරක් තිබ්බොත් ඔබට ඇති වෙන ගැටලුව කොහොමද කියලා. නිවස තැනීමේදී බහිරව පුදක් හෝ බහිරව පූජාවක් තියලා නැත්තම් ඒ භූමිය දාන ෆවුන්ඩේෂන් එක නැත්තම් අත්තිවාරමින් උඩට නගින්න බැරි වෙනවා. නිවාස හදාගන්න බෑ. බැරි වෙනවා. බහිරවැගිල්ල වගේ මහත්යෝ ගේන සල්ලි කොයි ලක්ෂයකට වැඩිය නම් සල්ලි ගේනවා. ගේනල්ල දැම්මමයි වෙච්ච දෙයක් නැහැ. අයිබෝවන් හැම දෙනාටම අපි සූදානම් වෙන්නේ අදත් අද්විතීය ප්‍රත්‍යක්ෂය තුළ තවත් සුවිශේෂී කතා බහකට ඇරඹුමක් ලබා ගන්න. මේකත් මං හිතන්නේ මුළු මහත් සමාජයටම අපේ ලාංකීය ජන සමාජයට වැදගත් වූ කතා බහක් බවට පත්වේවි. අපි හැමෝම කැමති දියුණු වෙන්න. ඒ දියුණුව කරා යන ගමනට මොනහරි බාධා තියෙනවා නම් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා निराකරණය කරගන්න ඕන. ඉතින් ඒ निराකරණය කරගන්නට ඔබට සහයක් වෙන්න අපිට පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ ඔබත් අපේක්ෂා කරන අපේත් බලාපොරොත්තුව. ඉතින් අපි මේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරන්නට අදත් සූදානම් වෙනවා අද්විතීය ප්‍රත්‍යක්ෂය තුළින්. ඒ වෙනුවෙන් අදත් අපි ආරාධනා කළා මාළඹේ සිතුමින ශාන්ති පූජායතනයේ ගුප්ත විද්‍යා ශිරෝමණි ප්‍රවීණ ජෝතිරවේදී ආචාර්ය එම් බණ්ඩාර මහත්මයාට ඔබට හුරුයි එතුමන්ගේ නාමය. එතුමන් එක් පැතකින් ජෝතිර විද්‍යාව පිළිබඳව නැත්නම් මේ ජ්‍යොතිෂ්‍ය සම්බන්ධයෙන් හඳහන් එහෙම නැත්නම් වේලපත්කඩ මේවා ගැන හසල දැනුමක් තියෙන කෙනෙකු හැටියට, ඒ වගේම ගුප්ත විද්‍යාව පැත්තේදී යම් ප්‍රාමාණිකව රටේ බොහෝ දෙනාගේ සුගතිය උදෙසා නැත්නම් එවැනි ප්‍රශ්න තිබෙන අයගේ සහනය උදෙසා විශාල වැඩ කොටසක් කරපු අධ්‍යක්ෂ සම්භාරයක් තියෙන ප්‍රත්‍යක්ෂයෙන් ඒව ඔප්පු කරන්නට නිරන්තරයෙන්ම කටයුතු කරපු කෙනෙකු හැටියට අපිට අපේ බණ්ඩාර මහත්මාව හඳුනන්නට පුළුවන්. ඉතින් අද දවස තුලදී අපි එතුමන් සම්බන්ධ කරගෙන තවත් සුවිශේෂී කතා බහකට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ කතා බහ ඔබ ගෙයක් හදන්න පටන් ගන්න තැනද, එහෙම නැත්නම් ඔබ හදපු ගෙදර ජීවත් වෙනකොටද, එහෙම නැතිනම් ඔබ යම් ආකාරයකට යම් ව්‍යාපාරයක් හෝ යම් ස්ථානයකට මාරු වීමක් සිදු වෙනකොටද බලපාන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන දෙයක්. ඒ තමයි බහිරව දෝෂ. බහිරවයා කෙනෙකුගේ දියුණුවට බාධාවල් නැති කරනවාය කියන කාරණේ අපේ සමාජයේ ප්‍රචලිත කාරණාවක්. ඉතින් අපිට අද දවස තුලදී බණ්ඩාර මහත්මාගෙන් මේවා පිළිබඳව සැකහැර දැනගන්නට, බහිරවයා පිළිබඳ තියෙන සියලු කැටලු निराකරණය කරගන්නට හොඳ අවස්ථාවක් ලැබේවි. එනයින් අපි ආරම්භ කරමු අද්විතීය ප්‍රත්‍යක්ෂයි. අයිබෝන් බණ්ඩාර මහත්මයා, ආශිර්වාදය. අපි සාකච්ඡාවට පිවිසෙමු. කවුද මේ මිනිසුන්ට වින කටින, කවුද මේ මිනිසුන්ගේ ජීවිතවලට බාධා එල්ල කරන බහිරවයා කියන්නේ? ඇත්තටම බහිරවයෝ මේ දැන් අපි ගත්තොත් එහෙම බහිරව කෙලක් බහිරව ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් මේ බහිරව කොට්ටාසවල මූලික සිද්ධාන්තයක් විදිහට අපි කතා කරන්නේ නිවාස සම්බන්ධව කතා කරද්දී අපි ගොඩක් වෙලාට කතා කරන්නේ භවභෝග ඉඩකඩම් භූමි භාගවල අපි කතා කරන ප්‍රධාන බහිරවයෝ තමයි දිසා අටක අනුගෘහිත වෙන බහිරවයෝ. ඊට අමතරව ඒ දිසා අටට අමතරව ආතාල සහ පාතාල කියලා කොටස් දෙකකට අපි කතා කරනවා. ඒ තමයි පොළොව සහ අහස් කුස කියලා අපි කතා කරන බහිරවයන් දෙතුර ඔක්කොම බහිරවයන් දස බහිරවයන් විදිහට අපි කතා කරනවා. බහිරවයෝ 10ක් ඉන්නවා. බහිරවයෝ 10ක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. ඔව්. එතකොට මේ බහිරවයෝ වෙන්නේ කොහොමද? බහිරව දෝෂයක් හෝ නැත්නම් බහිරවයෙක් කියලා අපි හඳුනා ගන්න නැත්නම් බහිරවයා කියන සංකල්පය ඇති වුණේ කොහොමද? ඒක අපි හොඳට පළවෙනිම බලා ගන්න ඕනේ ඒක. අපි ගත්තොත් එහෙම දැන් අපි කියමුකෝ කවුරු හරි කෙනෙක් වතු පිඩීර කඩන් වලට හෝ දේපල වලට හෝ රන් රිදී මුතු මැණික් වලට හෝ තමන්ගේ වස්තු සම්භාරය වෙනුවෙන් හෝ දැන් පුරාතනයේ ඇත මිනිස්සු සමහර මිනිස්සු තමන්ගේ දේපල පිටියයි කියලා නැත්නම් තමන්ගේ දේවල් තමන්ට නැති වෙයි කියලා සමහරට වල දානවා. සමහරක් දේවල් අපි රහසිගතව සංගවනවා. එහෙම නැත්නම් ඒ භූමියට ගෙදරට නැත්නම් අපි කියන්නේ මේ ගෙදරට ආශාවෙන් හෝ භූමියට ආශාවෙන් හෝ ගස්කොළන් වලට ආශාවෙන් හෝ වතු පිටි වලට ආශාවෙන් එවැනි දේවල් වලදී මැරෙන චුතිසිතේ අවසාන චුතිසිත ඉතාම දරුණු තත්ත්වයකට පත් වෙලා ඒ මිනිස්යාගේ තුල අධික ලෙස තෘෂ්ණාවකින් මැරුණොත් ඒ අදාළ කරන භූමියට වෙන්න පුළුවන් වතු පිට දේපොළ ඉඩකඩම් වලට වෙන්න පුළුවන් රන් රෙදි මුතු මැණික් වලට වෙන්න පුළුවන් තමන්ගේ වස්තුවට වෙන්න පුළුවන් ඒ මිනිස්යා මැරිලා උපදින්නේ බහිරව ලෝකයේ තුල. ඒතර බහිරව කියන කොටස් දෙන්නේ අර
ඒකට කෑදරකමින් ආසාවෙන් තන්නහවෙන් මැරුණම ඇතිවන සිද්ධහන්තයක් තමයි මළගේ ආත්ම කාරකයාට සිද්ධ වෙන ඊළඟ උපත්තියක් විදිර තමයි මේක සලකන්න. එතකොට මේ හැට කෙලක් බහිරවයන් තුළ මේ එවැනි තත්ත්වකට භාජනය වීමේ ඔබ අප හැමදනාටමත් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා තමයි කියන්නේ අසාමාන්‍යත තන්නාවෝ මේවට ඇලුම් කරන්න යන්න එපා. මොකද අපි ජීවිතේ පොඩි කාලෙකට ආපු සංචාරකෙක් වගේ තමයි නිදහසේ ඉඳලා බොහොම සැහැල්ලුවෙන් සතුටින් අන් අයින් එක සහ සම්බන්ධයෙන් සතුටින් ජීවත් වෙලා සතුටින් මැරෙන්න කියලා කියන්නේ ඒකයි. මොකද හේතුව එහෙම වුණාම තමයි ආගම දහමට අනුකූලව ජීවත් වුණාම තමයි යහපත් චුතිසිතක් ඇතුව යහපත් මරණයකට හේතු සාධක වෙලා යහපත් ඊළඟ ආත්මයක් කරා සමහර අපි දන්නේ මනුෂ්‍යාත්මයක් ලැබෙයිද නැද්ද කියන එක. නමුත් ඒ මොනොහම් වූ ආත්මයකට යන්න සුභවාදීව අවසානයේ ප්‍රාර්ථනා කරන තමන් ප්‍රාර්ථනා කරන බෝධියකට පූර්ණත්වයේ පත් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බහිරවයෝ කොහොමද මිනිස් ජන සමාජයේ මේ තරම් බලපෑමක් ඇති කරන්න කියන එක වහව ප්‍රශ්නයක්. එතකොට ඒක ඇත්තටම දැන් එදිනෙදා අපේ දැන් අපි ගත්තොත් එහෙම බහිරව කතාව අපි හොඳටම දන්න දෙයක් නේ නිවාස තැනීම කියන එක. ඔව්. අපි එතෙන් තෙමු ඊට කලින්. දැන් ඒතර ඔබතුමා කියන විදිහට මේ අපිත් එක්කම නැත්තම් අපේ මේ ජන සමාජයේම ජීවත් වෙලා මොකක් හරි තදින් අල්ලා ගැනීමක් නිසා, එහෙම නැතිනම් තදින් තෘෂ්ණාව නිසා, එහෙම නැත්නම් ලෝභකම නිසා මිය ගියාට පස්සේ ඒවාට අරක් ගන්නවා කියන්නේ අන්නේ පුද්ගලයා තමයි. එතකොට ඒ කොට්ටාසය තමයි බහිරවය කියන්නේ. ඒ අමනුෂ්‍ය කොට්ටාසයක්ද? ඒක අමනුෂ්‍ය කොට්ටාසයක්. එතකොට ඒ අයට පින් දීලා එයා නිදහස් කරන්න ඕනේ. එතකොට නමුත් දැන් ඒ බහිරව කොට්ටාසයි ගෙදර ගෙවල බහිරව නැත්නම් නිවාස භූමි භාගවලට කරන බහිරව කොට්ටාසයි ඊළඟට ඒ බහිරව පුද පූජා තියෙන ආකාරයයි ඊළඟට නිදන් දැන් මේක භයානක මාතෘකාවක තෝකාසෙ තියෙනවා. නමුත් මේ නිදන් වලට කතා කරනකොට ක්‍රමවේදයි සහ ඒ කරන පුද පූජා ශාන්ති කර්ම ක්‍රමවේදයි පරස්පරයි කියන්නේ වෙනස් සමාන නැහැ. එතකොට කියන්නේ පුද පූජාව බඩු බාහිරදී එක වුණාට කරන පිළිවෙත් සහ කරනවත් පිළිවෙත් වෙනස්. එතකොට දැන් ඔය උදාහරණයක් විතර ගත්තොත් දැන් පාතාල ගණේට අයිති කරන සියලුම බහිරවයන්ගෙන් ඔය නිදන් මුතුමැණික් රන්රිදි ඔය ආවරණ අපි දැකලා තියෙනවා. මේ ඒ වගේ දේවල් අපි ගන්නවා කියලා දැන් අද පෞගේ කාලෙත් ඔය නිවුස් වලත් දැක්කනේ මේ මෙහෙම ගන්න කියලා අත්තරන් උඩ ගත්තා කියලා. ඉතින් ඒ වගේ භූමියේ තියෙන භූමියේ යම් රජ දවස තුල අතීතයේ තුල ආදි මුතුන් මිත්තෝ තමන්ගේ බෞභෝග සම්පත් තමන්ගේ තිබුණු එක්ලස් කරගත් වස්තු සම්භාර නැත්තම් රන්රිදි මුතුමැණික් වගේ දේවල් ආවරණ ඒ වගේම රජවරුන්ගේ ඔටුනු කඩු ආදී වශයෙන් විවිධාකාර දේවල් ඊළඟ අවස්ථාවකදී යහපැවැත්ම උදෙසා රටකට හෝ රටේ අනන්‍යතාවයකට අවශ්‍යතාවයකට දුර්භීක්ෂ කාලයකදී නැවත හරි එහෙම නැත්නම් යුද්ධකෙදී සමහර යුද්ධකෙදී මේ දේවල් නැති වෙයි කියලා බයටත් ඒ අය මේව කරලා පස්සේ ගන්න. නමුත් සමහරකට එහෙම ගන්න නැති අවස්ථා තියෙනවා. ඒතකොට මේ දේවල් එහෙම තැම්පත් කරලා උදාහරණයක් අපි කියමුකෝ මෙහෙම. මම රජෙක්. මං දැන් යුද්ධයකට සහභාගී වෙන්න යනවා. මේ යුද්ධේ ඉතාම දරුණු යුද්ධයක් වෙන්න පුළුවන්. මේ යුද්ධෙන් අපට ජයග්‍රහණ එන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, ජීවිතහානි වෙන්නත් පුළුවන්. එතකොට මම මේක රැකගන්න නම් මේ තියෙන දේවල් රැකගන්න ඕනේ. එතකොට මේක රැකගන්න ඕනේ. එතකොට මට මං නැවතාවොත් මට මේක නැවත භුක්ති විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ පරම්පරාවකට, ඊළඟ රාජ්‍ය පරම්පරාවකට මේක උරුමකම් කියන්න පුළුවන්. එතකොට මම දැන් වරුණ තමයි මගේ හොඳම මිත්‍රයා. ඒ කියන්නේ මගේ ඉන්නවනේ පුරোহিতයා වගේ තමයි ළඟම ඉන්න රජුට ළඟම කෙනා. අග්‍රමාත්‍ය ඉන්නවා. අග්‍රමාත්‍ය වගේ ඉන්නවා. එතකොට අපි යව එකන් යනවා ළඟින් ගිහිල්ලා කියනවා දැන් වරුණ මේ මම මේ යුද්ධ පිළිබඳව දැන් කිසිම බලාපොරොත්තුවක් නැහැ මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා. මෙච්චර කාලයක් මගේ ළඟ හෙවණැල්ලක් වගේ හිටියේ ඔබ. ඉතින් ඔබට මට මොන හරි දෙයක් වුණොත් ඔබට අනාගතයක් නැති වෙයි. ඒ නිසා මට බයයි. එනිසා මගේ මේ තියෙන ආභරණ සාමයේ සියලු දේවල් වලින් ඔබ කැමති දෙයක් අරගෙන මේක අපි රහසිගතව වල්ලමු කියලා කියනවා. ඔව්. වරුණ එකඟ වෙනවා. ඉතින් ඒකලා මේ ඉතින් කියනවා මෙතනින් ඔබ කැමති දෙයක් සතුටින් ගන්න කියලා. ගන්න ඉතින් වරුණ පාත් වෙනකොටම වරුණගේ හිස ගසා දාලා වරුණ මරලා දානවා. ඉතින් වරුණගේ ආශාව තියෙන්නේ මොකටද? අර වස්තු සම්භාරයේ කොටසක් ගන්න. ඔව්. එතකොට එයා තමයි මේකේ ඉන්න බහිර්වය විදිහට මේ ඒකෝසේ ඒක තම්පත් කරලා කොයි හරි තැනක ඒකට ලකුණක් දෙන්න පුළුවන්. ඒකට ගොඩක් ලාට නාග ලකුණු දෙනවා. ඊළඟට විවිධ කුකුල් අඩි විවිධ ආදී වශයෙන් ලකුණු දෙනවා. මේ ලකුණු දීලා ඒක සනිටුහන් කරලා මුලාවටත්පත් කරනවා.
එතරක සලකුණ එතන තියලා වෙන විදිේ සලකුණු තව දානවා. අයකැනෙ දැන් බහිරවයන් අරක්ගත්ත නිදන් මෙන්න මෙතන තියෙනවා කියල සලකුණක් තියෙනවා. ඉතාමතරව තව තැන්තැංගල පොඩිපොඩි සලකුණු වෙන නොමගේ වනවා. තකොට මේක හරිම ශාස්ත්‍රානකූලව දන්න විෂයානු බද්ධ දන්න කෙනෙකුට පමණමයි නිවැරදි ආකාරයෙන් මේක හොයාගන්න පුළුවන් වෙන්නේ. තර මේ මාර්ග සලකුණ වෙනම තියෙන. තුර ඒවාගේ පොඩි අර සෙකරට සිිටම් එකක් නැත්තන් ආරක්ෂක පද්ධතියක් මේක තුළ තැන්පත් කරලා තියෙනවා. එක ඒකට එතකට නිදන් වදුලක් හැදෙනවාද නිදන් වදුලක් හැදෙනවා පුරාතනය නිදම් වදුලු තියෙනවා ලියලා සමහරක් දේවල් තියෙන දැන් සමදැන් අපි උදාහරණයක් විදිර ගත්තොත්තේම ඔය වගේ යුද්ධෙකදි වගේ දෙක තැපිවල් කරන්න දෙයක් නැතුනහම ඒම හදිසිය කරන්න බැරි වෙනවා. නමුත් අලි දෙවල්ද අර වගේ දේවල් තියෙනවා. එතකොට මේ ඒ බහිරව කොට්ටාසේ එතකොට ඒ අදාළ කරන කොටසර විතරයි අධිකෘත අධිගෘහිත වෙන්නේ. ඒ කියන්නේ පාතාල බහිරවය. පාතාල බහිරවයෝ. දැන් පාතාල බහිරවය දෙකොටසක් ඉන්නවනේ. දැන් ඔබතුමා කියන කොටස වගේම තව පාතාල බහිරව සෙට් එකක් ඉන්නවා. එහෙම නැත්නම් බහිරවය කියන කොටසක් ඉන්නවා. ඔව්. පාතාලේ කිව්වම අපි දන්නවනේ මරකම් කරලා. එහෙම බලෙන් මේ තියෙන දේවල් ගන්න උත්සාහ කරන පිරිසුත් ඉන්නවා. පහුගිය කාලේ අර ඔබතුමා ගේපු අල්ලපු කට්ටිය ඒ වගේ පාතාල බහිරවය. ඔව්. එතකොට ඒ බහිරව දෝ ඒව බහිරව දැන් අපි භූමියක තිබ්බයි කියලා. ඔව්. දැන් භූමියක අපි දැන් ඇත්තටම දන්නේ නැහැනේ මේ භූමිය දැන් කොහේ හරි ඉඩම් කට්ටි කරලා දැන් තියෙන එහෙමනේ. ඉස්සර සාමාන්‍යයෙන් අක්කර ගණන් වලින් ඉඩම් තිබුණේ. ඒක අක්කර ගණන් වලින් ඉඩම් වල තියෙනකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මිනිස්සුන්ට. හැබැයි පර්චස් 10ට 15ට මිනිස්සුන්ට ගෙවල් වලට යන්න සිද්ධ වුණාම 2කට 3කට දැය යනවනේ ගෙවල්. ඉතරම් කියන්නේ ඉතරම් ජනකීර්ණයේ වෙනකොට ජනාකරණයේ වෙනකොට ඒ වගේ දේවල් ඇති වෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී ඉඩමක් ගත්තයි කියලා හිතන්නකෝ මෙලදී ගත්තා අපි. අරගත්තම සමහරක් විට අපි ඒ නැකත් තුලාවට අනුකූලව තමන්ගේ ජම්මපතේ පරීක්ෂා කරලා බලලා නැකත් හරියට බලලා ඒ හරි තිතියක හරි හෝරාවක හරි විදියට ඒ ටික මේවා කරලා අපි උගම බහිර පූජා නොතිබ්බ කියලා. ඒක මොකුත් නැහැ. හතර කුණේ පහන් පැල හතරක් හදලා එතකොට ඉස්සරහින් පහන් පැලක් පත්තු කරලා ගම්බාර දිවිය මුදුන්පත් කරගෙන ගේ පටන් ගත්ත කියලා. ෆවුන්ඩේෂන් එකෙන් උඩ ගලක් බඳින්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ හැම ඉඩමකටම එහෙම නැත්නම් හැම මිදුලකටම නැත්නම් හැම වත්තකටම හැම භූමියකටම බහිරවයෝ ඉන්නවා කියලාද? බොහෝ තැන් කියන්නේ 90%ක් එවැනි වෙන්න පුළුවන්. එහෙම නැති තැන් ඕනතරම් තියෙනවා. නමුත් අපි බහිරව පූජාවක් තිබීම බහිරව පුදක් දීලා භූමිය ඉඩෑර ගැනීමේ වාසි රාශියක් තියෙනවා. ඒක නැත්තරම යහපත් කාරණා ගොඩක් සිද්ධ වෙනවා. දැන් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ යන්නේ මේ අපි දැන් ඉඩමක් ගන්න යනවා. ඒ ඉඩම ගන්න කලින් ඉඩම බැලුවට පස්සේ එතන බහිරව යා වෙනුමෙන් කළ යුතු වැඩක් අපිට තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම. ඔව් මොකද්ද? උදාහරණයක් විතර ගත්තොත් අපි කියමුකෝ හෙට උදේ නැකත් තියෙනවා. කාගෙර නිවසක ගෙපල කපලා අත්තිවාරම් කපලා ඊළඟට මුල් ගල තියන්න නැකත් යදිලා තියෙනවා. එහෙනම් ඊට පෙරදා ඒ කියන්නේ අද රාත්‍රියේදී මේ බහිරව දොල දෙන්න ඕනේ. ඒතර බහිරව පුද දෙන්න ඕනේ. බහිරව පුද දීමේදී සිද්ධ වෙන දේ තමයි හතර කුණ අට කුණ කියන කොටසයි ඊළඟට ආතාල පාතාල. ළමින් හදන්නේ නිවසක් හදන්නේ පොළව හාරලා පොළවට ෆවුන්ඩේෂන් එකක් දාලා තමයි මේ නිවස හදන්නේ. ඒතර පාතාල බහිරවයා සතුරු වෙන්න ඕනේ මේ භූමියේ ඉඩ ඇරවලා. මේ භූමියේ බාධක නැතුව මේ නිවස හදාගෙන යන්න. ඒතර ආතාල පෛරවය. ආතාල බහිරවයා කියන්නේ අහස් කුසර අදාළ කරන බහිරවයා. ඒතර යා තමයි මේක බාර ගන්නේ ඊළඟට. මොකද මේ හැදෙන බිල්ඩින් එක නැත්තම් නිවහන නැත්තම් ගේ අහස දක්වා නැත්තම් තමන්ගේ වහල හදලා සරුව සම්පූර්ණ කරන්න අවස්ථාව හදලා දෙන්නේ යා. මේ කියන දස කොට්ටාසෙට උතුරේ සිට වයඹ දක්වා දිවෙන මේ දිසා අටටම සම්බන්ධ වෙන බහිරව කොට්ටාස 10ම සම්පූර්ණ කරගෙන පුදක් දීලා පූජාවක් දීලා අවසරයක් අරගත්තොත් ඒ අවසරය ගන්න ඇද්දී ඇත්තරම මේ බහිරවයන්ට මූලික හේතු වෙච්ච සාධක වෙච්ච මූලිකම දේවරාජයෙක් ඉන්නවා. මොකද මේ බහිරවෝ සියලු බහිරවයන් අනවනත වෙන්නේ අනවත මේ තමන්ගේ මේ අනසක භාවයට පත් කරගත්ත මහදේවියෙක් ඉන්නවා. ඒ තමයි ඊශ්වර මහදේවියන්. ඊශ්වර දෙවියන්ට තමයි ඕනෙම බහිරවෙක් ඉන්නේ. ඕක එක කාලෙකදී මේක ඊශ්වර දෙවියන්ට මේ මහා බ්‍රහ්මයාටත් ඉල්ලන මහා බ්‍රහ්මයාත් ඉල්ලනව දවසක මේ ඊශ්වරගෙන් ඕන ඊශ්වර කියනවා මහා බ්‍රහ්මයාට කියනවා ඕන වරයක් මගෙන් ඉල්ලව කියලා. එතන ඊශ්වර දැන්ට ඒ තරම්ම මහා අසාමාන්‍ය බලයක් තිබිච්ච කෙනෙක්. එතකොට මහා බ්‍රහ්මයා ඉල්ලනවා මට මගේ පුතා වෙලා උපදින්න කියලා. එතකොට ඒක කියනවා ඊශ්වරෝ නමුත් මේ වගේ දෙයක් ඉල්ලන්නේ නැතු වුණත් මම ඒකට කියනවා මම රුද්‍ර නමින් රුද්‍ර පුතෙක් විදියට මම පහළ වෙනවා කියලා.
එහම තමයි විශෂර පුරාණය රත්තන් මේ බහිරව පුරාණය සහ මේ දේව පුරාණවල සනිටුහන් වෙන්නේ. තකොට එතනින් ආපු ගමන් මග තුළ භූමි භාග වතුපිටි බිමු භාග ඒවාගේම දේව කොට්ටාසොල්ට භූත ලෝකාධිපති වශයෙන් නැත්තම් භූතාධිපති වශයෙන් අනුගෘහිතව වෙන්නේ ඊශ්වර මහදෙවියෝ. ඒ කියන්නේ අපි කොහැරි තැනක ගෙදරක භූමියක නිවසක ඉඩමක මොනයම් වූ ආකාරයේ අලුත් කටයුත්තක් අලුත් ගෙවිදීමක් හෝ නිවසක් තැනීම හෝ නැත්තම් ගෙපලක් කපලා මොනහරි වැඩ කටයුත්තක් කිරීම හෝ නැත්තම් එහෙම නැත්තම් අපි කියමු දැන් අපි කරනවා මැණික් කර්මාන්තය කරද්දී නිදි නිදියක් වැලි නිදියක් අරගෙන වැලි නිදියක් පිරිසුදු කළා මිනිසුන්ට වැලි හාරද්දී ඊළඟට ගල් කොරියක් කරනකොට දැන් මට ඕන තරම් සාක්ෂි තියෙනවා. මොකද හේතුව මම පොඩි උදාහරණයකුත් මම සාක්ෂිකුත් එක කියන්නම්. මම දෙල්ගොඩ ප්‍රදේශයේ පාසය කරා. ඒතුට ඒ අවස්ථාවේදී එක්තරා කණ්ඩෑමක් පස් කපලා විශාල ගලක් ඉතුරු වෙනවා. ඉතින් පස් කපලා ඉතුරුන් පස්සේ ගලක් ඉතුරු වෙනවානේ. ඒතර මේ ගල දැන් ගලත් කඩන්න එපා පොළොවේ මට්ටම පාරේ මට්ටම කඩන්න පටන් ගත්තා. ඒතර ඒ ඉන්න මම හිතන්නේ අපි දන්න අපි කවුරුත් හැමෝම දන්න ඒ ගමේ මිනිස්සු දන්න හොඳ දක්ෂ බෝර ගහන ශිල්පියෙක් ඉන්න. එයා තමයි මේක හරියටම කරන්නේ. ඔව් ගල්කුරි වැඩ කරන්නේ. ඒකට මේ වැඩේ බාරගෙන දැන් වැඩේ කරනවා. ගල්කුර ගහලා ඔක්කොම කරලා වැඩිලි පතු කරලා පිපුරුවාට කටෙන් යනවා මිසක් ගල එක ඉරක්වත් යන්නේ නැහැ. ගල පැලෙන්නේ නැහැ. ගල පැලෙන්නේවත් ගල පුපුරා හැන්නේවත් ගලට මොකක්වත් ඉරිතැලීමක්වත් සිද්ධියක් නැහැ. ගල මේ ගල කටෙන් වැඩිල්ල යනවා. ඔය වගේ දැන් සතියක් තිස්සේ මේක කරනවා මේක හරියන්නේම නැහැ. ඊට පස්සේ ගල වැඩි වේද ಜಾති වෙනවා මාරු කරලා විවිධ විදිහේ ඒ කියන්නේ මේ ඔය විශේෂයට අනුකූලව ඒ කියන්නේ ගල්කොරි කර්මාන්තට අනුකූලව දාන හැම ශිල්ප ක්‍රමයක්ම භාවිතා කරලා මේ වැඩේ කරන්න හදනවා බැරි වෙනවා. ඔව්. අවසානයේදී මේගොල්ලන් තීන්දුව කරනවා එනම් මේකේ මොන හරි ප්‍රශ්නයක් ඇති කියලා අංජනමකින් බලලා ඉතින් ඒකින් ඒගොල්ලන්ට දැනගන්න හම්බ වෙනවා මෙන්න මේකේ බහිරව දෝෂයක් තියෙනවා මේක අයින් කරනකම් මේක කරන්න වෙන්නේ නැහැ කියලා. ඔව්. ඊට පස්සේ බහිරව පුද දීලා ඔක්කොම කරලා සුද්ධ කරලා ඊට පහුවින්ද පහුවලා සුබ නැකතක් අරගෙන පළවෙනි වෙලිල ගහනවා ගල පුපුරා යනවා. එතකොට අපිට ඇසින්දුරු සාක්ෂි තියෙනවා මේ දේවල් අධ්‍යක්ීමෙන් තියෙනවා. එතකොට මේ දේවල් එහෙම දේවල් විය හැකියි කියන්න ඕන තරම් සාධක තියෙනවා. ඔව්. ඊළඟට දැන් ඔය මං කතා කරේ ගල්කොරියක් වගේ දැන් භූමියක ඇති වෙන සිද්ධියක් නේ. ඔව්. ඉතින් ඔය වගේම තමයි බවභෝග වගා කරන නැත්තම් බවභෝග අපි කියන්නේ ගොඩ ගොවිතම ඔය වගේ දේවල් වලත් කුෂිකර්මාන්තේ නේද? කර්මාන්තේට සම්මාකාරක බලපෑමක් කරන්න පුළුවන් තමර කියන්නේ මොනවා හිතෙව්වත් පළදාව නැහැ. ඔව්. මොනවා කරත් කිසිම ප්‍රතිඵලදායකතාවක් නැහැ. කොච්චර වේදම් කරත් ඒකෙන් කිසිම යහපත් තත්ත්වයක් ගෙන ගන්න බැරි වුණා කියලා මිනිස්සු කියනවා. ඔව්. අන්න ඒ අවස්ථාවන් වලදීත් පුළුවන්කම තියෙනවා මෙවැනි බහිරව දෝෂයක් තියෙනවා හෝ නැතුණා හෝ ඒ භූමිය ඉඩාරවා ගන්න පුළුවන්. එතන මේක ලොකුවටම බලපාන්නේ නිවාස සහ භූමි භාග වලට. අපි කියමුකෝ එක කර්මාන්ත ශාලාවක් වෙන උදාහරණයක් මම තව උදාහරණයක් කියන්නම්. ඔබ මේ මාළඹේ ප්‍රදේශය දන්නවනේ. ඔව්. මාළඹේ ප්‍රදේශයේ තියෙනවා හැබැයි ඒක වාස්තුත් බලපානවා. ඒකත් කියන්න ඕනේ. MC කියලා ගොඩනැගිල්ලක්. දැන් මෙහි MC එක වගේ MC කියලා ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක තට්ටු සාල ප්‍රමාණයක තියෙන කඩසාප්පු සංකීර්ණයක් තියෙන මහා දැවැන්ත තැනක්. ඔව්. බස් ස්ටෑන්ඩ් එක ළඟම. හැබැයි මේ වෙනකුණුත් ඒ කලෙලියක් නැහැ. ඒ කියන්නේ මෙච්චර ලොකුට වේදම් කරලා මුලින් පටන් ගන්නකොට මේකේ තිබුණා ක්‍රීඩා ක්‍රමවේද, එතකොට හෝල්ස් තිබුණා, කනබුණ එක එක ජාතියේ රෙස්ටුරන්ට් තිබුණා විවිධ. ඒ කියන්නේ මේක shopping mall එකක්. මේ වෙනකොට පහළ මාලයේ තියෙන සියලු දේවල් විතරක් ක්‍රියාත්මක වෙන, උඩ මාලයේ කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තනි හිස් බිමක් බවට පත් වෙලා ඒක කෝටි ගාණක් වේදම් කරලා මේ වෙනකොට තාම අවුරුදු ගාණක් ප්‍රතිඵලයක් නැහැ. එතකොට ඒකට හේතු සාගත වෙන කාරණා දෙකක් තියෙනවා. දැන් මම ඔකේ අධිකාරියත් මම ඔක කිව්ව දවසක් මේ පුදයාගේ පුතෙක් හම්බෙලා මට මම කතා කරා. මේ ඕකේ තියෙනවා බහිරව දෝෂයක්. ඒ කියන්නේ මේක හරියටම බහිරව පාදේ බහි ඒ කියන්නේ අපි ගේයක භූමික ඉඩමක දෝෂ හරි ඒ කියන්නේ නිවසක් හදීම හෝ බිල්ඩින්ග්යක් හදීමේදී නව අලුතෙන් හදනවා නම් ඒක පිරිසිදුව පාද බෙදාන හරියට කරගන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණාව. එහෙමයි. ඒතර ඒක කරගෙන නැහැ. ඒක දෙක වාස්තු වරදක් තියෙනවා. ඒ කියන්නේ වර්ගයේ දෝෂයක් තියෙනවා. වර්ග දෝෂයක් තියෙනවා. ඒක හදන්න බෑ දැන්. හදපදයක් කාය කරනවා කියන ඔය වගේ බිල්ඩින්ග්යක් කාය කරනවා කියන ලොකු යදමන්නේ. ඒක බොරු වැඩක් ඒක. ඒකක්. එතකොට එතන බහිරව පුදක් දීලා ඒ දෝෂේ નિවර්දිව අයින් කළා නැහැ. එතකොට මේ බිල්ඩින්ග් එක ඔහෙ දිවාරු වෙලා තියෙනවා මිසක් කලෙලියක් වෙලා ජනීජනිය පිරීලා ඒකලාශී වෙන තැනක් බවට පත් වෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතකොට ওই වගේම නිවසකටත් බලපානවා. නිවසකට බලපුවාම දැන් අරකට ආර්ථික මාර්ගයක් නැති වෙන්නේ ව්‍යාපාර ආයතනයකට. ඔව්.
නිවසකට බලපුවාම ඊට වැඩි භයානකයි. මොකද නිවසකට බලපුවාම නිවසකට බලපාන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නිවස තැනීමේදී බහිරව පුදක් හෝ බහිරව පූජාවක් තියලා නැත්තම් ඒ භූමිය දාන ෆවුන්ඩේෂන් එක නැත්තම් අත්තිවාරමින් උඩට නගින්න බැරි වෙනවා. නිවාස හදාගන්න බෑ. බැරි වෙනවා. ඊළඟට සමහරක් අවස්ථාවන් වල තියෙනවා නිවාසයේ අත්තිවාරම දානවා ගල්වරි 3කට 4කට වැඩි වෙනගන්න වෙන්නේ. ඒක එතනම තමයි. සවත් අවස්ථාවල් වල තියෙනවා නිවාසයේ භූමිය හදාගෙන යනවා එක පියස්සක් විතරක් ගහ ගන්නවා. ඊතුරු පියස්ස ගහන්න වෙන්නේ නැහැ. සමහරක් ආයත් අවස්ථාවක තියෙනවා වාහල දාගන්න බැරුව ඔහේ බිල්ඩින් එක ඔහේ තියෙනවා. ඒකෙත් අමතරව තියෙනවා කොටසක් හදාගෙන ගිහිල්ලා හැබැයි එතනින් එහාට එක වැලි කැටයක්වත් නැවත තියලා නැහැ. ඔව්. ඒතකොට සමහරක් පුද්ගලයෝ කියනවා අපිට හොඳට අහලා තියෙන ජන වහන දෙන බහිර්වැගිල්ල වගේ මහත්යෝ ගේන සල්ලි කොයි ලක්ෂයකට වැඩි නම් සල්ලි ගේනවා ගේනල්ලා දැම්මමයි වෙච්ච දෙයක් නැහැ. මේ 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 බණ්ඩාර මහත්තයා මේ කියන දේවල් ඔබ ඔබේ ජීවිතේ අත්විඳිනවා ඇති. සමහර අය සමහර විට තමන්ගේ සියලු සේසත වියදම් කරලා ගේ හදන්න උත්සාහ කරලා අතරමඟ නැවතිලා ඇති. සමහරු බැංකු ලෝන් එහෙම දාලා ලොකු පරිශ්‍රමයක් දරලා අමාරුවෙන් ගේ හදන්න උත්සාහ කරනවා. හැබැයි ඒ මුදලට ඒ වටිනාකමට හරියන විදිහට තමන්ගේ නිවස හදාගන්න තාම බැරි වෙලා ඇති. දැන් සමහර මම දන්න අයත් ඉන්නවා හදලා එක තට්ටුවක් හදලා ඒ තට්ටුවේ පදිංචි වෙනවා ඉක්මනට ගිහිල්ලා ගෙට ඇතුල් වෙලා ඊටඟ තට්ටුව ඊන නැත්තම් ගේ සම්පූර්ණ කරගන්නවා කියලා එහෙම අදහසක් තිබිලා ගියාය. ඒ ගියාට පස්සේ අර ඔබතුමා කිව්වාගේ වැලි කැටයක තරම්වත් දෙයක් කරගන්න බැරි වෙලා තිබුණු බොහෝ පිරිස් ඉන්නවා. ඉතින් මේවා ඇතුළ අපි හිතන්නේ ඇත්තටම සල්ලි තියන අය ඉන්න සමහරුන්ගේ අතේ සල්ලි ගැවසෙනවා. සමහරු ගාව අනේ මට මේ වැඩේ කරගන්න පුළුවන් මට මේ මුදල් රැඳෙනවා. හැබැයි හිත දෙන්නෙත් නැති වෙනවානේ බණ්ඩාර මහත්මයා. සමහරලාට මුදල් තිබිලත් කරගන්න බැරි වෙනවා. ඔය බලපෑම තමයි එතකොට තියෙන්නේ. ඔව් ඇත්තටම මම මගේ පෞද්ගලික තව අත්දැකීමක් කියන්නම්. බොහොම හොඳ අත්දැකීමක්. මට ඒක නම කියන්න බෑ මේ වෙලාවේදී. මොකද හේතුව මේ එතුමා මේ ලංකාවේ ඉන්න විශාල ගණයේ ව්‍යාපාරිකයෙක්. එයා වාහන මේ 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 රටට ගෙන්නන සහ මේ කුලියා ප්‍රදේශ ප්‍රතිසිකම කවුරුත් දන්නවා. ඉතින් ප්‍රදේශ ප්‍රශ්නයක් නෑ මට කියන්න පුළුවන්. එතුමත් එහෙම ගැටලුවක් වෙන්නේ නෑ මට කිව්වද. මොකද එතුමා ඒ හිටිය තත්ත්වෙ මම සෑහන කොට දැම්මා. ඒතර අදරත් මම ඒ කටයුතු කරලා දීලා තියෙනවා. එතුමා සුවිශාල මන්දිරයක් හැදුවා. හැබැයි මන්දිරේ ඒ මහත්තයර යන්න හිතෙන්නේ නෑ. මේ ඊළඟට මුළු ගෙදර වහලා සම්පූර්ණයෙන් කුඹුක් ස්ලැබ් එකක් නෑ වෙනුවට මුළු තට්ටුම ගහලා දෙන්නේ කුඹුක් ආත්වැට කුඹුක් යට ග්‍රැනයිට් අල්ලා බොහොම ලස්සන සුවිශාල මන්දිරයක්. හැබැයි ඒ භූමියේ වතුර අරගෙන ගේ හදපු ගේ වහලා ගැව්වන් පස්සේ මේ වෙනකොට වතුර නැහැ. ගේ හදන්න වතුර ගත්ත ළිඳේ වහලා ගැව්වන් පස්සේ වතුර නැහැ. ඉතින් කාටද ඔක පිළිගන්න පුළුවන් කියන්නකෝ. ඇද්දකින් දකින්න නැතුව මුකුත් හිතන්න බෑ. ඊට පස්සේ මගෙන් ඇහුවා මොකද මේකට කරන්නේ. මම කිව්වා වාසු වරදක් තියෙනවා. හැබැයි මේක අපිට හදන්න බෑ. හේතුව මේක කඩනවා කියන්නේ ඒක මහා සාපරාදී අපරාධයක්. ඔව්. එතකොට මම කිව්වා මේකේ බහිරව පුද දීලා අපි මේ ටික කරමු. හැබැයි මේක ගෙදරක් විතර භාවිතා කරන්න නැතුව පවුලේ ෆන්ක්ෂන් එකක් ගන්න පවුලේ කට්ටිය එකතු වෙන තැනක් වෙන්න මොන හරි ඒ වගේ දෙයකට පවුලේ පිරිස එකතු කරලා يعني මේ එහෙම කරන්න නැත්නම් කාට හරි ඇවිල්ලා ඔය ඇවිල්ලා විදාසෙ ඉන්නේ ඒ වගේ දෙයකට හොඳයි කියලා යෝජනාව කරලා වැඩේ කරා. බහිරව පූජාව තියලා ඔක්කොම කරලා හිමේ උදෑසන මම කියන අපි ලිඳේ පොඩ්ඩක් පස් එකක් අබමු කියලා පොඩි මල් මිටක් අපේ තියෙනනේ පැරණි චාර්ත් වෙනවා ලින්දත් එක තියෙන ගන දෙනු. ඒ ටික කරලා වත් පිළිත් ටික කරලා පිළිත් ටිකක් කියලා වතු මේක දාලා බසුන් නැ මේ මේ පොළොව මේ 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 ලින්ද කපන මිනිස්සුයා බස්සලා වටේ සුද්ධ කරන්න මේ උදුළු පාර ගහපුවම වතුර ආවා. හරිද? එතකොට මේ මිනිස්සු මීට කලින් හාරලා තියෙනවා දේවල් කරලා තියෙනවා මේ මේ සෑහන දුරට කායි අරියක් එකමර හාරලා තියෙනවා ඒ වතුර නෑ. අර සුද්ධ කරද්දි උල්පතක් මතුවෙලා වතුර ආවා. එතකොට ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඕක ඉන්නම් නිතිය. හැබැයි අවුරුදු ගාණක් එම් වෙන්න විදියක් නැහැ නේ. ඔව්. එතකොට අදට වෙනකොට සරුව සම්පූර්ණ වෙලා තිනතර යාගේ මම ගොඩක් ප්‍රමාණික මේ වෙනකන් මේ ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේ කෝට්ටේ ප්‍රදේශයේ මේ අතුරු කෝට්ටේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිවාස සංකීර්ණය ඇත්තරම මේ හදාගන්න බැරුව පළවෙනි කන්ස්ට්‍රක්ෂන් උඩින් ඉඳලා වැටෙනවා. මැරෙනවා. දෙවෙනි එකේනට හાર્ට් ඇටැක් එකක් හැදෙනවා. තුන්වෙනක ගන්නවා සීර කන්ස්ට්‍රක්ෂන් එක. ඒතකොට මේ කට්ටිය අරගෙන හදනවා. හදන්න පටන් ගත්තාන් පස්සේ මම තමයි ඒකේ චීෆ් ඉංජිනියර් මැනේජර් මගේ බොහොම හිතවතෙක්. එයා තමයි මේක බාරව හිටියේ. එතුමා මට කතා කරලා කිව්වා මේක බහිරව පූජාව තියන්න ඕනේ කියලා. පස්සේ බහිරව පූජාව තියලා හැදුවා.
කිසිම කෙනෙකුට අල්පැන්තක් නැතුව දුන්න වසරගා වසර දේනවා කාලසීමාව මෙච්චර කාලයක් ඇතුළත මෙහෙම කන්ස්ට්‍රක්ෂන් එක බාරගන්න මේ කාලසීමාවට මේ පිට හදලා දෙන්න කියලා කියපු එක මාස ගාණක් ඇතුළත වැඩ නිමර කරලා කිසිම කෙනෙකුට ආබාධයක් නැතුව ඒ මිනිස්සයාගේ ව්‍යාපාරයේ කියන්නේ දැන් අපි මොන හරි බිල්ඩින් එකක් හදන්න ගන්නේ කොස්ට් එකක් අපිට යනවා ඒකට කාලය අඩු වුණාම අපිට ලාභයක් වැඩිපුර එනවනේ කාලයට ගියොත් අපිට පාඩුවක් වෙන්නේ ලොකු ලාභයක් එක්ක ඒ ව්‍යාපාර කටයුතු සාර්ථක වුණා. ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඒතර ගෙදරකට එනකොට අර හදා ගන්න බැරි එකට අමතරව ගියක් හදාගෙන පැද්දු පදිංචි වෙනවා කියන්නේ හදපු ගෙවලුත් තියෙනවා නැත්තරම. ඔව් හදපු ගෙවල් තියෙනවා සමහර හදලා තියෙනවා. ඒකට අපි ගිහිල්ලා පදිංචි දාසින් දාන්න එක්කෝ දරුවට සනීප නැහැ. එක්කෝ දරුවෝ නැහැ. දරුවෝ නැති වෙන හේතුව බහිරව දෝෂමින් තමයි නොවෙන්න පුළුවන්. ඒක නිසා ඒකනේ තව වැඩි මතයක් ගොඩනගෙනවනේ. ඒකට අපු සැමියන්ගේ යම් ගහ දෝෂ හෝ නැත්නම් ගර්භ දෝෂ හෝ එහෙම නැත්නම් නැකත් දෝෂ එහෙම නැත්නම් මොන යම් ආකාරයක වෘක්ෂ සම්බන්ධ මොන හරි ඒ ප්‍රශ්න වෙන්න පුළුවන්. අපු මේක එහෙමත් ප්‍රශ්න නෑ කියලා. ඒක 100%ක් හොඳයි කියලා. ඒතොර එහෙම තියෙද්දි දරුවෝ හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. සමගිය නැති වෙන්න පුළුවන්. සල්ලි ගෙනල්ලා ඉතුරු කරන්න බැරි වෙන්න පුළුවන්. ගෙදරට පදිංචුනාම තමයි අඩුමතරමේ අලුත් බඩු මුට්ටුවක් කියලා අලුතින් කියලා කිසිම දෙයක් ගෙනාවු අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. හැමදාම කරදර කිසිම දෙයකින් උස්ම ගන්න බැරි මොනවාම් වූ මානසික හෝ ආර්ථික හෝ මොනවාම් වූ සමාජීය හෝ ගැටලු එක්ක හැමතිස්සම පීඩාවට පත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ව්‍යසනකාරී රෝග පීඩා ආදී වශයෙන් විවිධ විදිහේ බලපෑම් ඇති කරනවා. ආර්ථික වශයෙන් ඔලුව උස්සන්න බෑ, මානසික වශයෙන් සතුටක් නෑ, පවුලක් විදිහට දෙවුණුවක් නෑ, ඉතින් සමගිය නෑ, මහා කඩාකප්පල් වෙච්ච, මහා අඳුරු වෙච්ච, මහා නිකන් ඛේදජනක ස්වභාවයකින් තමයි තමන්ගේ ජීවිත ගත කරන්නේ. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් වෙනකොට තව ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්න පත්‍රයක් බඩපත් වෙනවා. ඒ කියන්නේ දැන් එතකොට ඔය මේ බහිරවය සතුටු නැති නිසාද ওই ප්‍රශ්නේ එන්නේ? ඔව් ඒකෙන් වෙන්නේ බහිරවය ඒ කියන්නේ හැම බහිර දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් බහිරවය සතුටු නැද්ද කියන අහපු හින්දා මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් බහිරවය ඔබ දැකලා තියෙනවද මේ අභයගිරියේ තියෙනවා මේ සංකපත්ම බහිරෝ දෙපලක්. ඔව් ඇතුල් වෙන තැනම තියෙනවා. ඇතුල් වෙනම තැනම තියෙනවා. ඉතින් මෙච්චර මේ බුද්ධානුස්සතිය තියෙන නැත්තම් බුදුන් වැඩ ඉන්න තැනක නැත්තම් මහා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක පටන් ගන්නෙම දේවාල මන්දිර දෙකකින් නැත්තම් බහිරව ප්‍රධාන බහිරව දෙන්නේ සංකපත්ම බහිරව කියලා. ඒක මේ සංකපත්ම බහිරය හදන්න මූලික හේතු සාධක ඕනතරම් කාරණා තියෙනවා. හේතුව තමයි ඔය චෛත්‍යයන් වහන්සේ හදාගන්න යනකොට විවිධ බාධා ඇති වෙච්චලාදී ඊට පස්සේ ගෙනල්ලා මේ නිමිති කරු ගෙනල්ලා බැලුවම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කොහම ඒ දෙන්න වෙනුවෙන් මුදුන්පත් කරගෙන ඔය බහිරව වාමන රූප දෙක හදලා ඒ පූජා දෙක තියන්න ලෑස්ති කරා. ඕකේ වාසි තියෙනවා. දැන් ඔබ දන්නවද ඔතන දැන් විශාල ප්‍රමාණයක වන්දනාමාන කරන ස්වභාවයක් දැන් තියෙනවා. ඔය මැණික් පර්මාන්ත ශාලා කරන මැණික් මේ ව්‍යාපාරය කරන එතකොට මැණික් කාරණ නැත්තම් පතල් කර්මාන්තය කරන සියලුම දෙනා ඔතන ගිහිල්ලා පුදක් දීලා පූජාවක් දීලා අවසරයක් ගත්තම හරිම පහසුවෙන් බාධාවක් නැතුව ලොකු වියදමක් නැතුව Tamanta සුබවාදීව මේකේ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව භුක්ති විඳලා තියෙනවා. දැන් ඔන්න ඔතන මට ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් විමසා ගන්නට. දැන් නිවසේ නැත තමන් ඉන්න වත්තේ බහිරවය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. බහිරව දෝෂයක් තියෙනවා. එතකොට අපි අභයගිරිය ගාවට ගිහින් එහෙම නැත්නම් ඔය ඒ ඔබ සිහිපත් කරපු පద్මසංක කියන බහිරවයන් වෙනුවෙන් යම් ආකාරයකට සතුටු කිරීමක් කරලා ඒවෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්තර තමන්ගේ වත්තේ පිටියේ තියෙන බහිරවය සතුටු නොකර. නමුත් මේ කොටස දෙකක්. ඒතොර මේක වෙන්නේ ඔය මාණික්ක රත්නයන් වලට නැත්තම් මැණික් සම්බන්ධව කරන කර්මාන්තයක සහ විශේෂයට අදාළ කරන දේවල්. හැබැයි යම් සහනයක් අර අයගෙන් අර වෙන්දා තිච්ච පෙර තිබුණු අපහසුතාවියක් නැතුව යම් ආකාරයකට සහනයක් උදා කරගන්න පුළුවන්. හැබැයි සැබෑ සුවපත් භාවයකට සැබෑ ප්‍රශ්න නිරාකරණය කරන තැනකට නිවාසයේ සරුව සම්පූර්ණ කරගන්න ඕන නම් නිවාසයේ වැඩ කටයුතු සරුව සාර්ථක කරගන්න ඕන නම් පවුල නිරෝගී වෙන්න ඕන නම් පවුලේ සමගිය තියාගන්න ඕන නම් පවුලේ තියෙන බාධක දුරලා ආර්ථික බාධා දුර වෙලා ගේන මුදල ඉතුරු වෙලා අපි කියන්නේ මුදලක් ඉතුරු වෙන්න ඕනේ ඒ ඉතුරු වෙලා යාදීමක් ඇතලා ඒ ඉතුරු වෙන මුදල යාදෙන්නත් ඕනේ ඒ ඉතුරු කරගෙන දැන් වරණ රුපියල් 50,000ක් ඉතුරු කරගෙන අපි බලාපොරොත්තුත් තියන් ඉන්න මොන හරි කටයුත්තකට ඒ 50,000 බෝම්බයක් ගහවගේ වෙන මොකට වෙනස් වෙලා ගියොත් එහෙම ඒක ලොකු අපහසුතාවයක් නේ. ඒ නිසා මේක ඉතුරු වෙන්න ඕනේ, යා දෙන්න ඕනේ, ගන්න මුදල යා දෙන්න ඕනේ. ඒතර මේ කාරණා සියල්ල මුදුන්පත් වෙන නම් හොඳම දේ තමයි බහිරව පූජාවක් තැබීම. ඒතර බහිරව පූජා තැබීමේදී මේ ඒකේ සුවිශේෂී කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි මේක කරන්නේ රාත්‍රියේදී 12
සීමාවට අරගෙන තමයි මේ කටයුතු කරන්නේ. රෑ 12ට තමයි මේ වැඩේ පටන් ගන්නේ. තමයි මේ වැඩ ටික පටන් ගන්නෙ. එතකොට මේකේ ඒ අදාළ කරන ඊශ්වර දෙවි හාමුදුරුව මුදුන්පත් කරගෙන ප්‍රධාන මල්යහනේ ඊශ්වර දෙවියන්ට මූලික තැනක් දීලා ඉතින් අනිකුත් දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන හතර කුණ ඉතාම වැදගත්. දැන් අපි ඇත්තටම අපිට බෞද්ධයන් විදියට නැත්තම් අපි බෞද්ධ ඉතිහාසයේ උරුමකම් කියන ජාතියක් විදියට අපිට හරිම වැදගත් දේවතාවෝ හතර දෙනෙක් තමයි දසරාෂ්ඨ විරූඪ විරූපාසර වෛශ්‍රවණ සතරවරම් දෙවියෝ. සතරවරම් දෙවියන්ගේ අවසරය අවශ්‍යයි. අර ඊශ්වර දෙවියෝ හිටියත් වැඩන්නේ අර භූමියේ සීමාව හරියට සුද්ධ කරගන්න නම් සතරවරම් දෙවියන්ගේ උදව්ව අවශ්‍යයි. එතකොට සතරවරම් දෙවියන් උදෙසා පහන් හතරක් ඒ භූමියේ සීමාවේ හතර කුණේ පහම් පැලපත්තු කරලා බුලත් යහන් පුද පූජා ටික තියලා හරියාකාර දුම් ටික අල්ලලා ගොක්රැහන් වලින් ගොටුවක් හදලා ඒ ගොටුවේ තමයි මේ පහන් ආලෝකමාලාව දල්දන්නේ. ඒතර මේ පහන් තියෙන ක්‍රමයකුත් තියෙනවා. එහා මුළු හතරක් නේ තියෙන්නේ නිවසක ඉඩමක. ඒ ඉඩමේ එහා මුල්ලේ සිට මේ මුල්ලට ගත්තොත් ඒ කටවල් දෙක, ඒ කියන්නේ ඒ මුළු දෙකේ කටවල් දෙක එකිනෙක පහන් ආලෝකයේ පේන්න ඕනේ. ඒ කියන්නේ සමාන්තරව තියෙන්න ඕන. එතකොට ඒ ඒක තුලින් තමයි ඒ කටයුත්ත වෙන්නේ. එතකොට අවසානයේ දසරාෂ්ඨ විරූඪ විරූපාසර වෛශ්‍රවණ කියලා සතරවරම් දෙවියන් වෙන වෛශ්‍රවණ නැත්නම් වෛශ්‍යමන දෙවියන්ගෙන් අවසරය අරගෙන ඊශ්වර පහන් තියලා ඊට පස්සේ පොළොව මහිකාන්තා උදෙසා කරන පිළිවෙතක් තියෙනවා. ඒක හැබැයි බහිරව පූජාවක් නොදුන්නත් දුන්නත් නිවසක් හැදීමේදී හරිම වැදගත් කාරණාවක් එකත් අපි කියලා දෙමු. ඒක හොඳයි. ගොඩක් දේවල් වැදගත් වෙන දේවල් නේ. මොකද දැන් නිවසක් හදනවා කියන්නේ ගෙයක් හදා ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක්. ඒ කටයුත්ත කරන්න යනකොට මේවා කෙරෙහි සැලකිලිමත් වෙන්න ඔබ. මොකද නැත්තම් ඒ කටයුත්ත අතරමඟ නැවතුනොත් එහෙම ඔබ කොච්චර අසරණ වෙනවද? ඒ නිසා මේක මහා වියදමක් දරාගන්න බැරි වියදමක් දරලා කරන දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මේ වගේ දේවල් කරලා බලලා ඔබට යම් සහනයක් සැනසීමක් ලබන්න පුළුවන්. අපි ඒ ගැන කියමු බණ්ඩාර මහත්තයා. ඔව්. අපි දැන් ගොඩක් දැකලා තියෙනවා බහිරව පූජා නැතුව සමහරක් කරද්දී ගෙවල් හදද්දී සමහර පහන් පැල හතර නම් තාමත් පත්තු කරනවා බොහෝ පිරිස්. ඊට පස්සේ ප්‍රධාන මල්යහනේ පහනක් පත්තු කරලා හරිනම් ගේ අපි දැන් අත්තිවාරම කපලා නැත්තම් අපි කියන්නේ මේ පොළව ලෙවල් කරලා ඊට පස්සේ අත්තිවාරම කපලා මැද මේ අතිවරම කපන්න කලින් අපි මැද දැල් ලනු ගහනවනේ. ලනු ගහලා ගහන ප්‍රමාණය සීමාව හරියට බලලා ඒවට බාධාවක් ඇතිව වෙන්න ගැලවෙන්නේ නැති වෙන්න මැද, ඒ කියන්නේ භූමියේ මැදට හිටවනවා කිරි ගහක් කොස්සත්තක්. ඔව්. හිටවලා ඕකේ දෙබලක් තියෙන කොස්සත්තක් ගන්න ඕනේ. හිටවලා ඕකට අපි ගන්නවා අතේ කඩෝ පොල් ගිඩි දෙකක්. බිමට කඩන්න නැතුව අතේ කරකවල අරගෙන උඩක තියාගෙන ඉඳලා ඒකෙන් පට්ටයක් ගලවල, කියන්නේ අර ලෙල්ලෙන් පට්ටයක් ගලලා ඒ ලෙල්ල පට්ට දෙක එකට ගැට ගහලා ඒක එල්ලනවා අර කොස්සත්තේ. එල්ලා උකට කෑගුළුහල් මේ මල්ලකුත් එල්ලලා පොඩි පහනක් පත්තු කරලා පොල් මලක් උතන තියලා ගැට ගහලා අපි පොඩි පහනක් පත්තු කරලා ලක්ෂ්මී මාතාවට බඳවලා මේ නිවස නැත්තම් මේ භූමිය තුල සතුට සාහනේ සෞභාග්‍ය වාසනා සශ්‍රීකත්වයේ බාභෝග සම්පත් බුද්ධි භුක්ති විඳන්න දරු සම්පත් බිහිමි වාසනාවන්ත පිම්බීමක් බවට පත් කරවා දෙන්න කියලා ප්‍රාර්ථනා කළ තමයි මේ පහන් මාලාව දෙන්නේ. ඒක ගලවන්නේ නැහැ බොහෝ දුරට. බොහෝ අය ඒක තියෙනවා මේ වැඩේ ගොඩ නැගිලා ෆවුන්ඩේෂන් මට්ටම උඩට යනකම්ම මේක එහෙම තියෙනවා. සමහරක් අවස්ථාවලදී ඒක හරි අහඹ වෙන සිද්ධියක්. එවැනි අවස්ථාවලදී කොස්සත ලියලන අවස්ථා තියෙනවා. ඒක කොහොම විශ්වාස කරන්නේ නැහැ නේද? හැබැයි එහෙම වෙනවා. ඒකට හේතුව ඒකට වාසන. හැබැයි ওই හැම දෙයකම පැති කීපයක් තියෙනවා. අපි බහිර පූජාවක් තියලා ওই කියන පිළිවුතුත් කරලා ඔක්කොමත් කරලා හරියන්නේ නැහැ කියලා. ඔව්. ඒකට හැබැයි පුතේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ පළවෙනි කාරණාව තමයි තමන්ගේ කේන්දරවලට නැකත් වලට හරියට හැදුවද කියන එක. පුත ජම්ම නස්සත්‍රයේ හරියට බලන්නේ නැතුව ওই මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔව්. ඒකත් අවශ්‍යයි. මේ එකට එකක් සම්බන්ධයි. මේකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. නැකත් දැන් විතරයි මේ පිටරට මිනිසුන්ට මොකුත් නැහෙනේ කියලා. හරි එම්සුයි හදලා හොඳට ඉන්නවා, ව්‍යාපාර හොඳට හදලා තියෙනවා. නමුත් ඒ දැන් ඇමරිකන් ලිත ඕනේ නැහැ. ඇමරිකාවේ ලිත් හදන්න නැත්තම් ඇමරිකාවේ ලිතක් තියෙනවා. ඔබට අන්තර්ජාලයෙන් බලන් චෙක් කරලා මේ ඇමරිකන් ලිත තියෙනවා. එතකොට මේ ඒ කියන්නේ මේ අපිට පේන්නේ නැතුණාට එක එක සංස්කෘතික මට්ටම් අනුව එක එක මිනිස්සු එක එක විදියට එක එක ප්‍රදේශවල ජීවත් වෙන මේ රටවලවල මිනිසුන්ට තමන්ගේ සංස්කෘතිය අනුකූලව කරන ක්‍රියාවිත් පිළිවෙත් තියෙනවා. ඒ නිසා ආසියානු රටවල, ලංකාව සහ ඉන්දියාව වගේ රටවල්වල බොහෝ වෙලට ওই බහිරව පූජා බහිරව පිළිවෙත් කරනවා. එතකොට ඉන්දියාවේ මේ Hindu ක්‍රමයේ වෙනස්, සිංහල ක්‍රමයේ වෙනස්. නමුත් මේ හැමෝගම කරන එකම අරමුණ තමයි
මේ කටයුත්ත තුළ වාස්තු පුරුෂයා කියන කොටස අපි විශ්වාස කරන කුම්භ කරන කියලා. ඉතුර මේ එතකොට යාගේ හිසට නැත්තං ඊසාන දිසාව අපි හැම දෙසම බොහොම නිදහස්ව තියෙනවා, පිරිසුදුව තියෙනවා. එතකොට ඒ ස්ථානය හිර කරන්න, ඒකට බාධා ඇති කරන්න. එතකොට අපි සාමාන්‍යයෙන්ගේ ඒක බේමික තමතුළු මේ අමතල කතාවක් මම මේ කියන්නේ මුදඔබට වැදගත්වෙන හින්දා. දැන් අපි ගමුකෝ ඉඩමක දුවාරයේ මංගල දුවාරයෙත් එහෙමයි, ඊළඟට තමන්ගේ ගේට්ටු ආදී කොට ඒ ගේට්ටු ආදී දාන්නෙත් ඒ දිග දිගෙන් නමෙන් අරගෙන තුන හතර පළවෙනි කොටස අයින් කරලා තුන හතර පහ වගේ කොටස් තමයි අරගෙන ගේට්ටුවක් දාන්න. ඒක තමයි ඒ ගෙදර සෞභාග්‍ය වාසනාව ගලාගෙනීම ලැබීම ඉතුරු වීම ඒ දවල් ඇති කරන්න. ඔබ බලන්නකෝ ගිනිකොන දිසාවේ කාගේ හරි ගෙදරක ගේට්ටුවක් හෝ දොරක් තිබ්බොත් ඔබට ඇති වෙන ගැටලුව කොහොමද කියලා. ප්‍රධාන උළුවස්ස ගිනිකොනක හෝ ප්‍රධාන ගේට්ටුව ගිනිකොනක හෝ තිබ්බොත් ඒ ගෙදර හැමදාම ගින්දරින් ඉන්නේ. ඔව්. මේක නිකන් ඔබ නිකන් බලන්න ඔබේ ගෙදර නිකන් කරගෙන ඔයාලා බලන්න. දැන් හැම ෆෝන් එකක්ම මම හිතන්නේ මේ තියෙනනේ මාලිමාවත් බලන්න පුළුවන්. හැබැයි මාලිමාව ඇත්තට සාර්ථක නැහැ. මාලිමාවක් ගන්න නම් අර රසදිය තියෙන මාලිමාවක් අවශ්‍යයි. මොකද ඒකට හේතුව ඒකට හේතුවක් තියෙනවා. මොකද උත්තරදවයේ තියෙන මේ ශක්තිය ඇදලා ගන්න පුළුවන්, චුම්බකයේ ශක්තිය හදලා ගන්න පුළුවන්. සසදීර පමණයි. ඒ කියන්නේ අපේ රස විද්‍යාව බොහොම බලවත්. දැන් අර ඔබතුමා කියාගෙන ආවේ කොන් දෙකේ පහන් පැලවල් දෙකේ එකට තියෙන සමාන්තර ඒ තියලා ඒ ටික හදලා ඊට පස්සේ ප්‍රධාන යහනක් අපි තලන්න ඕනේ. ඒක ඊශ්වර දෙවි හාමුදුරු මුල් කරගෙන විෂ්ණු කතරගම සමන් විශේෂණ පත්තිනි ආදී කොට වශයෙන් තමන් විශ්වාස කරන විදිහට ගම්බාර වගේ දේවල් දේවතාන් අහසලා මුදුන්පත් කරගෙන ඒ කටයුතු කරන්න ඕනේ. ගම්බාර දෙවියන්ට විශේෂ තැනක් තියෙනවා. ඔය නිවාස භූමිභාග ඉඩකඩම් භවභෝග සපසම් මේ භූමිභාග වලට හරි වාසනාවක් තියෙන උදව් කරන පිහිට දෙන දේවතාව තමයි මේ ගම්බාර දෙවියෝ. ගම්බාර දෙවියන්ගේ උපත ගැන කතා කරොත් එහෙම උකස්සේ දැන් ගමක බාරත් බාරකාරීත්වය තමන්ගේ එතුන ගම් නියම් ගම් කුරුටු බාර මුදල් බාර පට්ටි බාර කියලා දේහාඳුනට කියන්නේ. ඒතර ඒ වගේ නම් ප්‍රකාරයක් කියන්නේ ඒ භූමියක උන්වහන්සේට පහලක් තියලා දැල්වලා අවසරයක් අරගෙන නිවස භූමියක් හැදුවම යක්ෂ භූත ප්‍රේත පිසාචයන්ගෙන් හෝ බවෝගල පීන අවිහිරතාවයන් හෝ සත්තුන්ගෙන් හැවෙන හානිය අවම කරලා ඒ භූමිය රැකදෙනවා. මොද ගොවිතැන් කටයුතු වලට හරක බාන කටයුතු වලට එතකොට තමන්ගේ ලැබීමේ ධනිය පැත්ත භූත බලවේග වලට අනවින කුඩින හදුණියන් පැත්තෙන් අපි ගත්ත සූනියන් ශාන්තිකාරමේ උපදින්නේ ගම්බාර දෙවියන්ගේ. එතකොට පුරට දේවතාව විදිහට කටයුතු කරනවා වට යක්ෂාධිපති විදිහට වෙනවා. උන්වහන්සේත් ඔහුගේ මුල් කරගෙන තමයි මේ යහම් මාලා පොද පූජා කටයුතු කරන්නේ. එතකොට ඒ කටයුතු කරලා පොළොව මහිකාන්තාව වැඳපු දාගෙන දස බහිරයන්ට පුද දෙන්න ඕනේ. දස බහිරයන්ට පුද දෙද්දී අනිවාර්යයෙන්ම ඒ පූජාවේ විශේෂම පූජාවක් වෙනවා මේ උඳු සහිත කිරිබතක්, ගිතෙල් කිරිබතක්. උඳු මිශ්‍ර කරපු ගිතෙල් කිරිබතක් අනිවාර්යයෙන්ම හැදිය යුතුයි, පැණිබතක් විදියට හැදිය යුතුයි. ඒ බහිරයන් උදෙසා ඒක ඊශ්වර දෙවියන්ටත් පුදන්න ඕනේ, අනිකුත් දෙවියන්ටත් පුදලා පළමු කොටේ දේව කොට්ටාස වලට පුදලා ඊට පස්සේ මේ මුලින්ම රත්නත්වේ නමස්කාර කරලා වැඳ පුදාගෙන තුන්රුවන් වැඳ පුදාගෙන ඒ ගුණ මහිමේ මෙනෙහි කරගෙන ඊට පස්සේ ඊශ්වර දෙවියු ප්‍රධාන කොටගෙන දසරාෂ්ට විරුඩු විරූපාස වෛශ්‍රම දෙවි හාඳුරු වැඳ පුදලා භූමියේ මහයි පොළොව මහිකාන්තාව අවසර අරගෙන ඉන් අනතුරුව තමයි මේ බෛරවයන්ට බුද පූජා පැවැත්විය යුත්තේ. ඒතර පළතුරු ಜಾති තියලා කැවිලි ಜಾති තියලා ඊළඟට මේ මොනවාද ඔය කියන බත තැම්පත් කරලා විශේෂ පහනක් අපි පහන් අපි දැන් එකේ මෙහෙමයි එක එක සම්පදා එක එක ගුළු කුරවල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ හැමෝගෙම එකම රටාවක් එකම ක්‍රමවේදයක් තියෙනවා. මන්ත්‍ර වෙනස් වෙන්න පුළුවන්. මොකද මන්ත්‍ර පොත්ගුල් 64ක් තියෙනවා අපේ මේ 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 මන්ත්‍ර ශාස්ත්‍රය තුල. ඒතකොට මේ 64 යම් ආකාරයකට වෙනස් වෙන්න පුළුවන් කම තියෙනවා. එකම මන්ත්‍රයේ එකම දේට කරන මන්ත්‍රයේ විවිධ වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ අපි නම් කියන්නේ මෙහෙමයි, මෙයා නම් කියන්නේ මෙහෙමයි කියන එක නෙමෙයි. ඒක එක ගුරු පරම්පරාවල මේක පැවතගෙන ආපු ක්‍රමවේදය අනුව ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රාදේශීය වශයෙන් උත් මේව වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ඔතුමා කියාගෙන ඉන්නේ බහිරව පූජාවක් තියෙන විදිය. තියෙන විදිය. ඔව්. එතකොට ඒ තියලා ඒ දොස් ටික අරගෙන නෙළුම් මල් අවශ්‍යයි. රතු නෙල් මල් රත් මල් නෙළුම් රත් නෙළුම් කියලා කියන්නේ රත් නෙළුම් තියලා මේකේ තව හරි විශේෂ කාරණාවක් තියෙනවා. අපි මේක කෙහෙල් කොලයක් එලලා අපි මේක හදනවා පත්ම විදියට හදනවා, පත්මයක් විදියට හදනවා. ඒ කියන්නේ මේ කෙසල් පතු වලින් පත්මයක් විදියට හදනවා. එතන දෑඟුලක් විදියට හදා ගන්නවා තමන්ගේ අතෙන් අරගෙන ඒ ඒ ඒ ප්‍රමාණයට තමයි දිග පළල මේ තටුවක හදන පළල දිග පළල ගන්න. මේක හරි ශාස්ත්‍රයක්. මේක අපිට ඕන දේ ගන්න බෑ. මොකද එහෙම වුණොත් අපි මේක අයථා විදියට මේ දිග පළල වෙනස් කරලා ගත්තොත් ඒ බහිර පූජාවේ දොස
අනි වාරයම් කරන කපු මහත්‍යයා ආරා යනවා. මේක හරි භයානකයි මිකිමිකම එකන කියන්නේ දැන්න කරව නොදැන නොකරව හරි දැන ගියොත් කතර ගම නොදර ගව තසරමග ඒගේ ඒක නිසා මේක හරියට දෑංගුලක් හරියට බලලා ඒ අනුව තමයි මේක හදලා මේකට ගන්න කෙසෙල් පතුරු කෙසෙල් කෝල ඊළඟට ගොක්කතු ගොක්්‍රහැන් මේ සියලු දේවල් අරගන තමයි මේ අලංකෘත හරිම එකන්නේ දේශීයත්වය මවාපන්වන කිසිම මනද වෙන දේවල් නැති ඇැයි දැන් කෙනෙකුට හනබල දැන් අපි දැකතින ශාන්ති කරම දැකරතින මහත්තය අපි බයිර පූජා දැකල්තින ඒ කෙසල් කෙසල් පතුරම ගන්න කෙසල් පතුරම වැඩිපුර පාවිච්චි ගොක්ොල කෙසල් පතුරු ගන්න හේතුව වරුණ කෙසල් පතුරු කෙසල් වල තියෙනවා දියර සභාවයක් ජල සභාවයක් වැඩි එතකොට මේක ඇද ගැනීමේ හැකියාව තියෙනවා ඔබ බලන්න ඔබේ නිවස ඉස්සරහා ඔබේ නිවස ඉදිරිපිට කෙසල් පැල හිටවල බලන්න මාසයක් යනකොට ඔබේ දරු අසනීප වෙනවා සෙමාසිත රෝග හට ගන්න ප්‍රමාණය වැඩි ඒක හේතුවක් තියෙනවා ඒ කියන්නේ ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් ඒ භූමියේ රැඳෙන නිසා නැතු කෙසල් ගහේ ප්‍රශ්නයක් නෙමෙයි ජල වාෂ්ප ප්‍රමාණයක් වැඩිපුර රැඳෙන නිසා ඒ භූමිය තුළ ඒ ළමයින්ට ඒ වෙන තත්ත්වයන් ඇති කරනවා ඒ නිසා නොසුදුසු ගස් විදියට තියෙන කෙසල් ගස් ගේවල් ඉදිරිපිට වවන්නේ නැත ඒ වගේ මේ කෙසල් පතුරු ගන්නේ මේ කෙසල් පතුරු වල තියෙන ජල ස්වභාවය නිසා අපි දෙන ශක්තිය අපි දෙන මන්ත්‍රමය ස්වභාවය අපි කරන පුද පූජාමය ක්‍රම කියන තන්ත්‍රමය ක්‍රමවේද තුළ මේක ඇද ගැනීමේ හැකියාව තියෙනවා මේක රඳා ගැනීමේ හැකියාව තියෙනවා දුම්මල භාවිතා කරන්න හේතුවක් ඇතුව ගොක්කතු පාවිච්චි කරන්න හේතුවක් ඇතුව පුවක් මල පාවිච්චි පුවක් මල පුවක් කියන තියෙනවනේ ඒවයි අර ඒ ස්වභාවය තුළ අලා ගැනීමේ අදර දරා ගැනීමේ හැකියාව තියෙනවා ඒත් මේ හේතුවක් ඇතුවයි මේ හැම දෙම භාවිතා කරේ පෙරන්නෝ දැන් මේක මේ නිර්මාණයක් වුණාට කලාවක් වුණාට ගොක් කලාව කියලා නේ කියන්නේ. ඒත් මේ කලාවක් තමයි. නමුත් මේකට ලොකු තාක්ෂණයක්, විෂයක්, විෂයානුබද්ධිත මහා හරයක් ඇතුවයි මේ හැමදේම එකතු පහදු කරගත්තේ. එතකොට මේ පුද පූජාරික තියලා මං කිව්වේ විශේෂ තව දෙයක් ඔකට තියෙනවා නෙළුම්කොළ. නෙළුම්කොළත් හරියට දැන් නෙළුම්කොළේට වතුර වැටෙනම රැඳෙන්නේ නැහනේ. ඒ වගේ මේ සියලු අවහිරතා දුරු වෙලා යනවා හා සමානව. මොන්න දෝස තිබ්බත් දුර වෙලා සෝ වුණා හා සමානව තමයි නෙළුම් කොලේ තියලා ඒ නෙළුම් කොලේට අර තියෙන බතබුලත පළතුරු කැවිලි සියලු දේවල් ටික තියලා ඊළඟට පිනිදීරෙන් සුවඳවත් කරලා සුවඳ දූපයකුත් විශේෂ සුවඳ දූපයක් පාවිච්චි කරනවා. ඒක තමයි කොකුම්පොතු සුවඳ දූපයේ බහැර වැඩි තාම අනර්ගම දූපයක්. ඒ දූපේ දැල්ලලා ඒ දූපෙන් දුමාලලා තමයි ඒ කටයුතු කරන්න ඕනේ. එතකොට එක එක සම්පදාවල එක එක විදිය කරනවා. දැන් මම නම් ගොඩක් වෙලාවට දස බහිරවයන්ට ඒ ටික ඔක්කොම සම්පූර්ණ කරාම වෙනම දෙහිගිනි 10ක් තැම්පත් කරනවා. ඒ කියන්නේ තටුවල. කරලා ඔක්කොම කරලා පිළිවෙත් ටික කරලා ඔය දෙහිගිනි 10 මන්ත්‍රාණික කොහොමද ඊශ්වර දෙහඳුර මුල් කරගෙන සිරු දෙවියන්ට ස්තෝත්‍ර ආදී ගායනා කරලා ගුණ ගායනා කරලා බහිරයන්ගේ ඒ ප්‍රභාරයේ බහිරයන් පිළිබඳව කවි ගායනා කරලා මේ සියලු කතන්දරය ඉවර කරලා අර මන්ත්‍ර ශාස්ත්‍රයට අනුකූලව දෙහිගිනි 10 කපනවා. ඒ ස්ථානයේ භූමිය ඉඩෑරිලා මේ භවභෝග සත සම්පත් දුරු වෙලා මේ යාතිකාවක් කරලා යාදින්නාවක් කරලා මේ නිවසේ භූමිය හතර කොන උඩ යට තියෙන සෑම ස්ථානයෙන් පවතන 890ක් ලෝක 990ක් ව්‍යාදී 203ක් කාන්තරා යක්ෂ භූත ප්‍රේත පිසාච පුම්බහන් උඩහාංගල දල්ලන්ච කියන තලතිත් දෙහික විසෙන ග්‍රහ දෝෂයක් දෙවි දෝෂයක් වෙන දෝෂයක් ඇස්වහ කටවහ කුවා කනබඩියා දෝසාන්තකාරයක් මාර්ග බාධාවක් ජම්මෙට බිම්මට ඒ රාෂ්ටකාදී අපලෝපාද අතුරු අන්තරා වලින් තොරව ලෙඩ දුක් බතබෝතවල දෙන්නා වූ දෝසාන්දක දුර්ල ස්ථානගත භූමිගත නිවාසගත දරු පවුල්ගත එතෙක් මෙතෙක් කල් ඉදිරියට පවතිනා වූද සකලාදි දෝසාන්දකා දුර්ල මේ භූමිය ඉඩ ඇරිලා භූමියේ සත්‍ශ්‍රීකත්වයේ උදා වෙලා ලැබීම ධනිය වාසනා සත්‍ශ්‍රීකත්වයේ උදාලා ඉතුරු යාදීම ඇති කළා යහපත් ජීවිතයක් ගත කරන්න වාසනාවන්ත පින්කෙතක් පිම්බීමක් බවට පත් කරවා දෙන්න කියලා අවසර වරන් ඉල්ලනවා. මෙහෙම මට නැති උන් ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ විදිහට කියලා ආයාචනා කරලා ඒ දෙහිමාලා කපලා තින්දු ටික කපලා මන්ත්‍ර වලින් ඒ ටික කපලා සුද්ධ කරලා ඊට පස්සේ බොහෝ අය මේක බල දානවා. ඔව්. ඒ කියන්නේ දැන් මේ කපලා මේ බලව දෝෂී පූජාවට ගත්ත දේවල් ටික. දේවල් ටික බහිර ඒ තටු එහෙම හැමම බල දානවා. මේක නසුදුසුයි. මේක මම පෞද්ගලිකවම බලලා තිනවා මේව කරපුවාම මෙහෙම කරපුවාම වෙන එක හානියක් තමයි. කාලෙන් කාලයට මේක නැවත නැවත තියන්න වෙනවා. يعني බහිරව පූජාව නැවත නැවත කාලෙන් කාලට තියන්න වෙනවා. මේක පොඩි පොඩි බිස්නස් එකකුත් තියෙනවා. ඒකත් කියන්න එපා. දැන් මේ මේ නුසුදුසු වෙන්නේ ඇයි ඒ හේතුව? ඉතින් දැන් ඕක දැන් අපි ওই පුද දීලා අපි පුද ආවරක් කරනවානේ. ඔව්.
එතකොට මේ අය සතුරු කළ මෙයට කියනම් මේ නිවස හදාගන්ඩ. මේ නිවසේ බතබුලත සවි කරන්න. මේ නිවසේ ඇත්තන්න නිරෝගීව තියන්න. මේ නිවස සරුව සම්පූර්ණ කරන්න. මේ නිවසේ දරුවන්ට දරු සම්පත් බොහි බිහි කරන්න. මේ දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්න කියලා මේක භූමිය සතුරු වෙලා මේක අයින් වෙන කියලා කියන්නේ. බහිරව අයින් බහිරව මේව කරන්නේ සතුරු කළගෙන මේ භූමිය ඉඩ ඇරලා දෙන්න. ඉතරයි. එතකොට බහිරව යන්නේ නැද්ද? බහිරව යනවා. නමුත් ඒ ඉඩ ඇරලායි දෙන්නේ. නමුත් බහිරව එහෙම නිකන් අතුරුදහන් වෙන්නේ නැහැ. මේක කියන්නේ ඒගොල්ලන් හරයිට ගෙන් දැන් මෙහෙම වරුණගේ ලොකු ඉඩමක් තියෙනවා. මට දෙන්නම් කියලා කියනවා. ඉඩම් කෑල්ලකුත් දෙනවා. හැබැයි මට වරුණ ලියලා දෙන්න නැත්නම් මේක මගේ නෙමෙයිනේ. මේක වරුණගේනේ. ඒතර වරුණගෙනවා නෑ වන්ද අර මෙහෙම කරමු. මෙන්න මේ මෙන්න අපි වහ එන්නකො මේ කම කද්ද දාලා කච්චිරේට ගිහලා ලියලා දීලා ඔප්පුව මගේ අතට දෙනවා. ආන් ඒතර කාගද මේක? මේක මගේ. අන්න ඒ වගේ මේ භූමියේ ඉඩ අරවල ඒ බාධා ඒගොල්ලන් අයින් වෙලා ඒගොල්ලන් මේක අපට අවස්ථාව හදලා දෙනවා අපේ ජීවිතේ සස්ටික් කරන්න. අපි තැම්පත් කරපුවාම ආයි අපි කරන්නේ අර බෙල්ල කපලා මේ පුද දීලා මෙන්න මේක බාරගනින් කියලා සතුරු කරලා බෙල්ල කපුවා වගේ වැඩක් නේ ආයි කරන්නේ. මේ පුද දීලා කියනවා මේ බිම මෙහෙමයි මේක මට මේක හදා ගන්න දෙන්න මෙන්න මෙන්න මේ ටික අරගන්න කියලා අහපෝ බහිරවේ අහපෝ එතන තැම්පත් කරනවා වගේ වැඩක් කරන්නේ. ආ මේක අරගෙන හොම්මම ඉන්න කියලා කියනවා වගේ වැඩක්. ඔව් ඒක අවශ්‍ය නැහැ. ඒක අරගෙන ගලා යන දිය පහරකට මේක දාන්න ඕනේ. ගලා යන දිය පහරට දාන්න. මේක තමයි හරිම නිවැරදිම ක්‍රමය. ඒකින් කරපුවාම අර තියෙන හැම දෙයක්ම අවිලා අවුරුදු ගාණක් වසර ගාණක් પરම්පරා ගාණක් බය නැතුව මේක කරගන්න පුළුවන්. නැත්තම් ඔබ හලද්දි සමහර කරනවා අපි ගිය අවුරුද්දේ බහිරව පූජා දැන් ගොඩ කාලකින් බහිර පූජා තිබ්බේ නැහැ. එහෙම මේ බහිරව පූජා එහෙම විටින් විට තියන්න ඕනද නැත්තම් ජීවිතේටම එකපාරක් තිබ්බම ඇති. ඇතිනේ එකපාරනේ ගේ හදන්නේ ඒ පාර ඒගේ ගලෝගලෝ දෙපාර තුන් පාර හදන්නේ නැහැ. අනේ එහෙම හදනවා නම් ගැටලුවක් නැහැ. අර ගේම ගලවලා මුල් ගලේ ඉඳලම ගලවලා හදනවා නම් ආයෙත් ඉබ්බට කමන්නේ. ඔව්. ඒකට එහෙම එකක් වෙන්නේ නැති ඉඳ එකපාරෙන් ඒ කටයුත්ත ඉවරයි. දැන් මට ඒකට දැන් මේ බහිරවයා සතුටු වෙලා එතනින් අයින් වෙන්නේ මන්ත්‍රවල බලයෙන්ද නැත්නම් දින දේවල් වල බලයෙන්ද මොකද්ද ඒ බහිරවයා? එයාලා සත්කාර සම්මානනේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. සත්කාර සම්මාන සහ පින් අනුමෝදන් කරගෙන ඒ කරන මන්ත්‍රමය ශක්තියත් භාවිතා කරගෙන මුද මන්ත්‍රවලට අඩංගු වෙන්න එපා. ඒ කියන්නේ ඒගොල්ලන් අපිට අවනත වෙන්න ඕනේ. අපේ අදහස අපේ කාරණාවට අවනත වෙන්න ඕනේ. ඒ අවනත වීමත් එක තමයි ආ සතුරු වෙලා රයින්නම් මට මේක දෙන්න මම මේනම් මේක දුන්නොත් මම මේ භූමි ඉඩාර දෙනවා කියලා ඒ භූමි ඉඩාරවල ඒ කටයුත්ත කරගන්න. අන්න ඊට පස්සේ ඒ වත් පිළිටි කළ දොස් ටික දුරු කළා එළි වෙන පහන් යාමේදී අර නැවත උදේ වරුවේ පහන් ටික පත්තු කරලා අන්න නිවසේ අතිවාරම කපන එක ඊළඟට මුල් ගල තියෙන එක ඒ කටයුතු සුබ නැකතින් ඒ ටික කරගන්න පුළුවන්. හැබැයි පසු 80 දා තමයි කරන්නේ. ඔව්. දැන් අර ඔබතුමා කිව්වා දෙහි තැම්පත් කරනවා කියලා මොකද ඒ දෙහි අට කපන්න ඕනේ මන්ත්‍ර වලින් කපන්න ඕනේ. කපලා මේ භූමිය ඉඩාරවලා මේ තියෙන අවීරතාවය අයින් කරලා එතකොට ඒගොල්ලන්ට අහපෝ මුකුත් කරන්න බෑ. ඒක තමයි අර ගලායන් දීපාරකට දාලා මේ කටුත්ත මෙතනින් නිමා කරන්න. ඒ කියන්නේ දැන් ඔතනදී බහිරවයා කොහෙට හරි අරගෙන ගිහිල්ලා හිර කරලා එහෙම තියෙන එකක් නෙමෙයි වෙන්නේ. ඊට පස්සේ යන්න පුළුවන් අන්න මරුණ අහපු ප්‍රශ්නයට උත්තරය තියෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඕන වෙලා කවුරුද හැදයක් ඔය මේ අනුරාධපුරයේ වැඳ පුදා ගන්න ගියාම අර අපේ අරමස්ථානයේ තියෙන මේ අබේගිරේ මහා සෑයට මේ චෛත්‍ය රාජන් වහන්සේ වැඳ පුදාගෙන උන්වහන්සේ වැඳලා ඒ ලබාගත් අනන්ත ප්‍රමාණ පින් ටිකත් අරගෙන ඇවිල්ලා මේ බහිරව දයන්ට පූජා තියලා අරමස්ථානේ වඳින්න යනවා නෙමේ. ඉතින් අපි කට්ටේ එහෙමනේ කරන්නේ. ඉස්සර දේව පූජාව තියලා යනවා මේ අබේගිරේ චෛත්‍ය වඳින්න. ඉතින් බහිරවයන්ටත් hina මේ කරන මෝඩ වැඩේ දැකලා හරිද? එතකොට අපි කරන්න ඕනේ ඒක නෙමේ නිවැරදි ක්‍රමේ නම් චෛත්‍යයන් වහන්සේ වැඳලා අපේ ලෝතුරා සම්මාසුන් වහන්සේගේ ගුණ මෙනෙහි කරලා ඒ ධ්‍යානයක සමවැදෙලා ප්‍රතිපත්ති අනුකූලව ඉඳලා ඒ පින් රැසිය අරගෙන ඇවිල්ලා අන්න පූජාට්ටිය දුන්නාම අර සතුටින් ගන්නවා. ඒ සතුටින් අරගෙන කියන්න පුළුවන් අපිට මේ වසරෙත් අපිට බාධාවක් නැතුව අපේ බතපුරු සවි කළා අපේ ආර්ථිකය දියුණු කළා අපේ රැකියා ආරක්ෂා සාර්ථක කළා පවුල දියුණු ඇති කළා ළමයිගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කළා අධ්‍යාපනයේ කඩාවැටෙනවා නේ මේ දෝෂ තිබ්බා. ඔව් අධ්‍යාපනයේ සාර්ථක වෙලා නිරෝගීව ඉඳලා මේ කටයුතු කරගන්න අපිට වාසනාව ලැබා දෙන්න කියලා අන්න ඊට පස්සේ අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වේ මේක මේ බිස්නස් එකට හරවගත්ත ක්‍රමයකුත් තියෙනවා කියලා මොකක්ද? බිස්නස් එකට හරවගත්ත ක්‍රමයේ තමයි දැන් අර වලදාපුවම අවුරුදු දෙක තුනක් යනකොට අහපෝ මේ ප්‍රශ්නේ එඳ ගන්නවා. ඔව්. ඒතර කප් මහත්තයා අහපෝ වැඩ තියෙනවානේ. එතකොට අහපෝ කියනවා මට මේ ආයි බහිර පූජා තිබ්බනම් හොඳයි වගේ. ඕ මහත්තයා අපි බහිර පූජා තියෙන මෙතන හරියනවා. ඒතර අහපෝ අර වැඩේම කරනවා. එනිසා මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මම කියන්නේ මිනිස්සු අපිට අපි ගැන විශ්වාසයක් තියලා දෙයක් කරන්නේ ඒ දේ එතනින් ඉවර කරන්න ඕනේ.
ප්‍රශ්න හැමදාම අර හෝද හෝද මටි දාන තේරුමක් නැහැනේ. ඒ නිසා හරියටම ඒ ටික කරලා සුද්ධ කරලා දැම්මම එතනින් ඒ ප්‍රශ්න ඉවරයි. ඊට දෙවියන් පින් අනුමෝදන් කරලා ඒ කටයුතු කරලා හරිම හොඳයි. ඇත්තටම නිවසක් හදද්දී මේ සිරු කටයුතු වෙලා උදේ වරුවේ ඒ මේ 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 මුල් ගල තියෙන වෙලාවට තමන් විශ්වාස කරන තමන් බොහොම හිතවත් කන් තියෙන භික්ෂුන් වහන්සේ නමක් ගෙනල්ලා පිරිත් ටිකක් ජය පිරිතක් සජ්ජායනය කරවන්න පුළුවන් නම් ඒ තරම් වටින දෙයක් වෙන කොහෙවත් නැහැ. මොකද බුද්ධ රත්නයේ තරම් ධම්ම රත්නයේ සංඝ රත්නයේ තරම් අපිට ආශිර්වාදයක් වෙන කොහෙවත් නැහැ. ඉතින් එහෙම කරලා ඒ නිවස හැදුවොත් කිරි ඉතුරුවා වගේ තමයි. දෙබණ්ඩාරමත් දැන් එතකොට ඔය මේ නිවසක මුල් ගල තියෙනවා කියලා කියනවනේ. ඒ මුල් ගල තියෙන කොටත් ඔය බාහිර වේයා පිළිබඳ සැලකිලිමත් වෙලා ඒ මුල් ගලට මොන හරි දේවල් අන්තර්ගත වෙන්න ඕනද නැත්නම් ඒකට වෙනම ක්‍රමවේදයක්ද තියෙන්නේ? ඇත්තටම හොඳම මාතෘකාවක් කියවේ දැන් ඇත්තටම මුල් ගලත් බිස්නස් එකක් නේ. ඔව්. අපි මේ කාටත් මේ ව්‍යාපාර වලට හානි කරනවා නෙමෙයි. නමුත් කතා කරන්න මොකද net එකේ මං හිතන්නේ net නාලිකාවේ එදා ඉඳලාම කරපු හැම වැඩසටහනකම අපි වැරදි තැන් හැදුවා, හිරදෙන තැන් රිදුනා, කැමති කට්ටිය ඇහුවා, අමිති කට්ටිය බැන්නා. ඒක කමක් නැහැ. ඉතින් මේකත් මට කියන්න එනවා මේක ව්‍යාපාරයක්. ඒ නිසා ඔබ මේ ව්‍යාපාරයෙන් කොටස්කරුවෙක් නොවි ඔබේ කටයුත්ත මේ අරමුණ වෙන්නේ ඔබේ නිවස සත්සිය කර ගැනීම, ඔබේ දරපෝල යහපත් කර ගැනීම, ඔබේ නිවස සෞභාග්‍ය කර ගැනීමනේ. එහෙනම් මේ මුල් ගල ගන්න. කාගේ වුණත් කමක් නැහැ. මේ ගන්න මුල් ගල අරගෙන ගෙදර ගෙනල්ලා අර පැකට් ඔක්කොම කඩන්න. ආ ඇතුලේ තියෙන පැකට් ටික කඩන්න ඕනේ. ඔව් මේ ඔක්කොම ඉතින් ආටිෆිෂල් කේස් එකක් තියෙන්නේ. හරිද? කොහොමවත් කරන්න දෙයක් නැහැ. පැකට් ටික කඩලා මේක දාලා ඉස්සරම දාන්න කලින් වී ටිකක් හොයාගන්න. වී බෙහෙත්බර කඩවල ගන්න පුළුවන් සිංහල බෙහෙත්බර ආයුර්වේද මේ බෙහෙත්බර සිංහල බෙහෙත්බර කඩවල තියෙනවා. වී පොඩ්ඩක් දාලා ඊට පස්සේ මේකට බෙහෙත්බර ටික දාන්න. ඔගේ බෙහෙත්බර තියෙනවා. ඔකේ මේ හරිම පුදුම වැඩ තියෙනවා මේ වරුණ. මේ ඔයා දන්නවද මේක ගංගානම් ගඟේ වතුරක් තියෙනවලු. මන් දන්නේ නැති කොහොමද ගඟ හිඳිලාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට. ඔච්චර කදන කිවල් ගන්න. ඔව් ඉතින් හැම මෙහෙට ගේනවා කියන්නේ ඉන්දියාවේ ඉඳන්. ගංගා ලංගඟේ වතුර තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි ඒක මන්නේ ඔය තිබිද්දේ. හරිද? ඔබට පුළුවන් නම් ඔය ටික හදලා ඕකට මම කියන්නේ ඔය ගලේ ඔය ටික ඔය අවශ්‍ය කරන අවශ්‍ය නම් ඒක දාන්න. ඔකට මම කියනවා මෙන්න මේ ටික එකතු කරගන්න. සෙවෙන්දරා ටික. ඊළඟට කොකුම්පොතු පොඩ්ඩක්. ඊළඟට මොනවාද මාවි පුළුවන් මාවි මිටක් විතර දාන්න. රන් රිදී මුතුමැණික් මොන හරි දිනන නම් ඕකට දාන්න. ඊළඟට ඕකට අපිට පුළුවන් සුදු හඳුන්, සැවන්දරා, රත් හඳුන්, දේවදාර ওই වගේ එකතු කරගෙන ඊට උඩින් අහපව් වී දාන්න. නැත්තම් අපිට යන්ත්‍රයක් හදන්න පුළුවන් ඕකට තමන්ට මොන හරි. ඔතින් අපි දකින්නනේ තඹ පත්‍ර හදලා එහෙමමත් කරනවා. ඔය ඒවා ඉතින් ඔය අරබනම් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද ඕකේ තියෙනවා දැන් යන්ත්‍ර පතක් හදනකොට යන්ත්‍රපත අපි කවද දවසක අපි ඒ මාතෘකාව විතර කතා කරමු යන්ත්‍ර හදන්නේ කොහොමද කියන එක. යන්ත්‍ර පතක් බිඳිනකොට ඒ බිඳින ක්‍රමවේදයක් තියෙනවා, ශාස්ත්‍රයක් තියෙනවා. අර වාස්තු විද්‍යාව අනුකූලව ගෘහයකට හෝ කඩේකට හෝ මේ මොනවාද ප්ලෑන් එකක් අඳින කලින් වාස්තුවේ වර්ග බලනවා වගේ යන්ත්‍රයල වර්ග බලන්න ඕනේ. ඒ වර්ගයේ හරියට හදලා ඒක මැෂින් එකේ ගහපුවා නෙමේ අතින් ගඳින්න ඕනේ. දැන් ඩග් ගන්නකොට මම ඔක net එකේ අපි ඔනතරම් කතා කරලා තියෙනවා. ඩග් ගන්නකොට තමයි නේ ඔය තියෙන්නේ. මන්තරත් නැහැ, මොකුත් නැහැ. ඩග් ගන්න සද්ද තමයි ඔක්කොම තියෙන්නේ. හරිද? ඩග් ගල කඩන් වැටෙනවා. ඒ නිසා මේ යන්ත්‍රයක් ඕන නම් ඒක තැම්පත් කරලා එහෙම නැත්නම් ඔය තියෙන අපේ පුරාණ තෙල් තියෙනවා, රාජ තරංගනේ තියෙනවා, හෙන රාජ තියෙනවා, ඉරුදපන තියෙනවා, සද්දිවේ රාජ තියෙනවා, ඊළඟට යක්ෂ භූත තෛලය තියෙනවා, එහෙම නැත්නම් තෙයෝරුව තියෙනවා. ඔය වගේ ඕනම දෙයක් සරස්වතී තෛලය නම් ඔය ඕන දෙයක් තැම්පත් කරලා එහෙමත් ඕනනම් එහෙමත් පුළුවන්. තියලක වාසනාව හොඳයි, ලැබීම හොඳයි. දැන් මහරජ තරංගනී වගේ තැම්පත් කරන්න පුළුවන් මහාම වටිනවා. එතකොට තෙයෝ උරුව පුළුවන්, ඉරු දැපන පුළුවන්, සද්දිව්‍ය රාජය පුළුවන්. මේ වගේ රාජ තරංග හතක් තියෙනවනේ අපේ. ඔය මොනවා හරි තැම්පත් කරලා අරක වැහෙන්න ඕනේ. හිස්ස තියෙන්න බෑ. දැන් සමහර දෙන අර බටුක දාපු ගමන් මැද හිස්. ඒ කියන්නේ උඩ හිස්. එහෙම බෑ. පිරිච්ච එකක් වෙන්නේ. පිරිච්ච තැනක් නෙමෙයි තැවෙන්න ඕනේ. හිස්සෙච්ච තැනක් වෙන්න නෙමෙයි වෙන්න ඕනේ. මෙතන පිරෙන්න ඕනේ භවභෝග සම්පත් වලින් නිදුක් නිරෝගී කමෙන් හැමතැනම පිරිච්ච තැනක් වෙන්න ඕනේ. නං මේක පුරවලා වහලා ඊට පස්සේ පුළුවන් නම් භික්ෂුන් වහන්සේ නමකට කියලා මේක පුළුවන් නම් පිරිත් කරගත්ත නම් කලින්දා අඩු ගානේ මේ ජය පිරිතවත් කියලා එතකොට මේක තැම්පත් කරන්න ලේසි. හොඳට ඒ මොකද අපි මේ මුල් ගල තියන්නේම වාසනාව සත්‍යීකත්වයේ සෞභාග්‍ය වෙන නැත්තම් gadulක් තියන්න පුළුවන් නේ. ඔක මහා ප්‍රශ්නයක් නෙමෙයිනේ. අමුතේ මුල් ගල තියන්න ඕනේ නැන්නේ gadul ගලක් නේ. ඔව් ඒක තිබ්බහම සාර්ථක වෙන්නේ ඉඩකඩ බොහොමයි. හොඳයි දැන් බණ්ඩාර මහත්තයා දැන් ඒකට අන්තිම ප්‍රශ්නේ මේ. දැන් අපි නිවසක් හදන්න ඔබතුමා කියනවා වගේ ඒ භූමියට අධිග්‍රහිත වූ බහිරව කොට්ටාෂය
සතුටු කරලා අයින් කරන්නට ඕන. සතුටු කරලා ඉඩඇරවා ගන්නට ඕන. දැන් මේකට මහා වියදමත් දරන්න වේද, ලක්ෂ ගණනින් දරන්නට වෙන තත්ත්වය අද තියෙන්නේ. මොකද ඒකත් දැන් අද වර්තමානය වෙනකොට දරඔබතුමා කිව්වගේ විධ විශ්නස් තියෙන්නේ. ඒ වෙනකොට මේකට මහා දරාගන්න බැරි මුදල් කන්දරාවක් දරන්න වේ කියලා යම් කෙනෙකු හිතේ තියෙනට පුළුවන්. ඇත්තරම සාමාන්‍යයෙන් බහිරෝ පූජාවක් කරනකොට මහා දරාගන්න බැරි මුදල් කන්දරාවක් වැය වෙනවාද? ඇත්තරම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද මේ සමාජයේ තියෙන මූල්‍ය ගැටලුව. ඒ කියන්නේ දැන් අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩියක් කීයද? ඒ වගේ අර පළතුරු වලට යන වියදම වැඩි. ඊළඟට අපගේ මුකු මේ සඳහා යන මේ කණ්ඩායමක් ඉන්නවනේ. ওই කණ්ඩායමට යන වියදමක් තියෙනවා. ගමම් වියදමක් තියෙනවා. දැන් තෙල් ටිකක් ගහන වාහනේක එළියට බහින්න බැරි දැනග දැන් රට තියෙන 132කට තියෙච්ච තෙල් දැන් ගන්න ප්‍රමාණයද හිතාගතෙන් තත්ත් කියලා 500ක් ගැහුවනේ කට්ටිය. හරි. තව ඉස්සරට කොහොම වේද කියලා දන්නේ නැති අඩුණු ලොකු දෙයක්. මේ මොනවාද මේ බහිරෝ ටික අයින් වෙලා අලුත් බහිරෝ ටිකක් ඇවිල්ලා හරි මේ රට වෙනස් කරොත් ඒකත් ලොකු දෙයක්. ඉතින් අපි බලන් ඉන්නවා මොකක් හරි වෙනසක් වෙයි කියලා. අඩු ගන්නේ අර භූමියේ ඉඩෑරිලා අපි ප්‍රාර්ථනා කරමු. භූමියේ ඉඩෑරිලා බබෝක සම්පත්තිකව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු මේ අලුත් අවුරුද්දේවත්. අඩු ගන්නේ. ඉතින් ඒක නිසා පොඩි වියදමක් යනවා. මොකද හේතුව එහෙම නැතුව අද කාලේ මේ තියෙන ගැටලුත් එක්ක අපිට හොයාගන්න බෑ. ඉස්සර නම් එහෙම නෙමෙයිනේ. ඉස්සර අපේ වත්ත පිටේ අඹ ගෙඩිය, කෙසල් වත්ත, කෙසල් ගෙඩිය ඔක්කොම තියෙනවා. දැන් අතර මෙහෙම අපිට එහෙම එකක් නැහැනේ. මිනිස්සු සීමා සහිත වෙලා ඉන්නවා මේ තමන්ගේ භූමි ප්‍රමාණයෙන්, ආර්ථික තත්ත්වෙන්, ඊළඟට සමාජීය තත්ත්වෙනුත් අපි එහෙමයි. මොකද මිනිස්සු එහෙම කතාව කෙනෙකුට දෙන්නෙත් නැහැ. මොකද ඒකත් බානි වියද යකුණන්නනේ. ඉතින් ඒ නිසා පොඩි වියදමක් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් වියදම් කරත් කමන්නේ මේ වරුණ හරියට දෙයක් කරගෙන. මං කියන්නේ ප්‍රතිඵලයක් තියෙන ශාස්ත්‍රයක් දන්න පිළිවෙතක් අතෝ හරියට කරන හරි කණ්ඩායමකට දීලා මේක කරගැනීම යෝග්‍යයි. මොකද අපි බොරු 1000ක් කරනවට වැඩිය එක ඇත්තක් කළා ගාණක් ගන්න එක හොඳයි කියන එකයි මගේ සංකල්පය. මොකද ශාස්ත්‍රයේක මහන්සිය ශ්‍රමය ඒ වෙනුවෙන් කැප කරන දේ ඒ දේ වටිනාකමට දෙන්න ඕනේ. නමුත් එහෙම කියලා සමහරක් ඇත්තටම සමහරක් ඉන්නවා ලක්ෂ 3 ගන්නයි ඉන්නවා. මම මේ නම් කියන්න ඕනේ නෑ. ඒ කියන්නේ දැන් මට දෙනුන දේ තමයි ලක්ෂ 3ක් යන්නේ නෑ. හරිද? ඉතින් ඒක නිසා එහෙම අය ඉන්නවා. එහෙම ගන්නවා. අසාමාන්‍ය මුදල් ගන්නවා. අසාමාන්‍ය විදිහට මේක කරනවා. මං කියන්නේ මේ සාධාරණත්වයක් ඇති වෙන මිනිසුන්ට හානියක් නොවෙන්න මිනිසුන් තලා පෙලන්නේ නැතුව මේක කරන්න පුළුවන්. මොකද අපිට කියන්නේ කරන මන්ත්‍රාකාරයටත් පාඩුවක් වෙන්න බෑනේ. මොකද අතින් කාලා අර ණයට හරක් බලනවා වගේ එහෙම වෙන්නත් බෑනේ. ඇතර එහෙම නොවෙන්න දෙගොල්ලන්ටම හානියක් නොවෙන්න. මොකද ඇත්තටම ගයක් හදන්න ලොකු ආසාවක් ඉන්නේ. ලොකු බලාපොරොත්තුවකින්. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න අපි උදව් කරනවා කියන්නේ අපිටත් ඒකේ යම් ගුණයක්, ආශිර්වාදයක්, ආරක්ෂාවක් ලැබීමක් අපිටත් එනවා. ඔව්. ඉතින් ඒක තියෙන්න ඕනේ. මොකද පොලේ පය ගහලා මොන්න සෙල්ලම දැම්මත් මේ පොළොවට පස් වෙන්න එපා. සදාතනික ජීවිතයක් අපිට හම්බෙන්නේ නැහනේ. ඔව්. අන්න ඕක තේරුම් ගත්තා නම් ගොඩක් දේවල් නිදහසේ කරගන්න පුළුවන්. හොඳයි. අපි අද අතුටේ ප්‍රත්‍යක්ෂයේ වැඩසටහන මෙලෙස නිමාවටපත් කරන සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ අපි කතා බහ කළේ බහිරව දෝෂ සම්බන්ධව, බහිරවයන්ගෙන් වන පීඩාව සම්බන්ධව. ඇතැම් විට ඔබේ නිවස හදන්නට යන වෙලාවේ ඉඳලා දැඩි අපහසුතාවයකට පත් වෙන්නට බොහෝ ඉඩකඩක් තිබෙනවා. එහෙම අද්දකින් තියෙන්න පුළුවන් ඔබට. ඒ වගේම තාම නිවස භාගයට හදාගෙන ඉහට හදාගන්න බැරුව අසරණ වෙලා ඉන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අතේ මිතේ මුදල් ගැවසිලත් ඒ මුදල නිසි ලෙස මේ නිවස සඳහා ආයෝජනය කරගන්නට නොහැකි වෙන තත්ත්වයක් මතුවලා තියෙනට පුළුවන්. හදාගත නිවසෙත් කිසිම දියුණුවක් නැති වෙන්න පුළුවන්. අනිත් එක වර්ණ මේකත් චුට්ටක් මතක් කරන්න ඕනේ. සමහරක් ඇත්තන්ට ඇත්තටම ලොකු පාඩුවක් වෙලා තියෙන තැන් මම අනන්තවත් දැකලා තියෙනවා. අර වාසු විද්‍යාඥයනවා, මේ වාසු විද්‍යාඥයනවා කියලා වාද විද්‍යාව 3-4 දෙනෙක් ගෙනල්ලා අර සරුව සම්පූර්ණ හදපුගේ අන්තිමට ඉන්න එක කාමරයකට කඩාගත්ත මිනිස්සු ඉන්නව අසරණ වෙලා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඔබ ටිකක් දැනුවත් වෙලා යන්න. ඒක හරිම වැදගත් කාරණාවක්. ඔබ ඕනම ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගියත්, ඔබ ඕනම පුද පූජා ශාන්ති කර්ම කෙනෙක් ළඟට ගියත්, එහෙම නැත්නම් බහිරව මේ පූජාවත් යන්න හරි මොන හරි දෙයකට යන්න කලින් හරි ඔබ පොඩි දැනුවත් වීමකින් යන්න. එතකොට ඔබට වෙන අනතුර, ඔබට දෙන වාස්තුමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් හෝ මොනම වෙන හානිය වම කර ගන්න පුළුවන්. ඒ නිසා සවිඥානික වෙලා යන්න. නැත්නම් ඔබේ අතේ තියෙන සල්ලිත් නැති වෙලා, ඉන්න ගේත් නැති වෙලා ඔබට බහිරවයා ගැහුවා වගේ වැඩක් තමයි වෙන්නේ. හොඳයි. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් අර ඔබතුමා කිව්වා වගේ 3-4 දිනක එක්කන් ඇවිල්ලා එක එක්කෙනාගේ එක එක ප්‍රශ්න කිව්වට පස්සේ ඒ ප්‍රශ්න ඔක්කොම නිරාකරණය කරන්න කොටසින් කොටස අයින් කරලා නැත්තරම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේවා කෙරෙහි සැලකිලිමත් වෙලා අපි ටික ටික මේවා හදාගන්න නැත්නම් මේ
පිළිබඳ දැනුවත් වෙලා අවබෝධයක් ඇති කරගෙන ඒ කෙරෙහිත් සැලකිලිමත් වෙලා දියුණුවක් අපේක්ෂා කරන්නට යන ගමනට ශක්තියක් ලබා ගනිමු. මම හිතන්නේ බණ්ඩාර මහත්මයේ සම්බන්ධව හොඳ හසර දැනුමක් තිබෙන අත්දැකීම් තිබෙන කෙනෙක්. ඉතින් අපි ඔබට සිහිපත් කරනවා එතුමනගේ දුරකථන අංක බොහෝ දෙනා විමසනවා 0714 057 911 දුරකථන අංකයේ තිරේ දිස් වෙනවා. ඉතින් මේ අංකයට කතා කරලා එතුමන්ගේ දේ පිළිබඳව තවත් දේවල් දැනගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. සහ අපි ඔබට ආරාධනා කරන්නේ ඔබ නිවසක් හදන්නේ ජීවිතයේ මුළු පවුලක් විදිහට එකට ජීවත් වෙන්න, සතුටෙන් ජීවත් වෙන්න, දියුණුවට යන්න. එහෙම හදන නිවසේ නැත්නම් තමන්ගේ වතු පිටි ඇතිවන මෙවැනි බහිරව දෝෂ නිසා ඔබ පීඩා විඳිනවා නම් ඒ තුළින් මිදෙන්නට ඔබට මේ වැඩසටහන අදුටේ ප්‍රත්‍යක්ෂය තුළ අද කතා බහ කරපු කාරණා ඔබට ලොකු මඟ පෙන්වීමක් බවට පත් වෙන්නට ඇති. ඉතින් ඒ නිසා ඔබ ඒ කෙරෙහි සැලකිලිමත් වෙන්න කියලා නැවත ඔබට සිහිපත් කරමින් අපේ ආරාධනෙන් අද ඒ පිළිබඳව අපට කරුණු කාරණා කියා දෙන්නට නිවැරදි දිශානතියකට ඔබේ හිත යොමු කරවන්නට අපත් සමග සම්බන්ධ වුණු මාළඹේ සිතුමින ශාන්ති පූජායතනයේ ගුප්ත විද්‍යා ශිරෝමණි ප්‍රවීණ ජෝතිර් මාළඹේ සිතුමින ශාන්ති පූජායතනයේ ගුප්ත විද්‍යා ශිරෝමණි ප්‍රවීණ ජෝතිරවේදී ආචාර්ය එම් මණ්ඩාර මහත්මා ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ අපත් සමග සම්බන්ධ වීම නිමිත්තෙන්. සහ ඉදිරියේදීත් එතුමන් සමගින් තවත් අර එතුමන් කිව්ව පැති තියෙනවා, නිදන් වදුළු ගැන කතා කරන්න තියෙනවා, යంత్ర මන්ත්‍ර කොහොමද හදන්නේ කියන එක ගැන කතා කරන්න තිබෙනවා, වශීගුරුකම් ගැන, මේවා ගැනත් අපි ටික දැනුවත් වෙමු. මොකද මේ කතා බහ ඔබ මුලාවට නොවැටි ඔබට අවබෝධයක් ලබා දීම උදෙසාම ලං කරන දේවල්. ඒ නිසා අද්දුටේ ප්‍රත්‍යක්ෂය කියන්නේ අපි ඔබේ ජීවිතයට මුලාවෙන් ගැලවි හරි මාර්ගය යන්නට කියා දෙන මාර්ගයක් වගේ. ඒ නිසා ඒ ඉදිරි වැඩසටහන් වලදී තුමන්ගෙන් තවත් ඒ පිළිබඳ බොහෝ දේවල් දැනගන්නට හැකියාවක් තිබෙනවා. එහෙමනම් අද දවසට අපි සමු ගන්නවා. හැම දිනාටම තමන්ගේ ජීවිතේ ජය ගන්න මේ අද්දුටේ ප්‍රත්‍යක්ෂය තුළ අද කතා කරපු කාරණාවත් ඉවහල් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් මට්ටර්. ආයුබෝවන්.